මේ අවස්ථාවේ වැඩමවා වැඩ සිටින කොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාලපීඨාධිපති කොරණ අශෝක් ඉංග්‍රීසි මාධ්‍ය පාසලේ කළමනාකාර අධ්‍යක්ෂ අතිගෞරවනීය ගුරුදේවෝත්තම ආචාර්ය ලබුගුණ නාන්ද ප්‍රින්සිපල් හාමුදුරන් වහන්සේ කොතලාවල රාජමහා විහාරාධිපති විදාගම ගණානන්ද පිරිවෙන්හි පරිවෙනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගෞරවනීය අපේ වරකාගොඩ සෝරත ලොකු හාමුදුරන් වහන්සේ පොකුණුවිට කිස්සිරි මෙවන් රාජමහා විහාරාධිපති සමස්ත ලංකා සාම්බිනසුර ගෞරවනීය අපේ වග විමලරතන පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම අද මේ ප්‍රදේශය ආලෝකවත් කරමින් මේ වටිනා ධර්මානුශාසනාව පවත්වා වැඩෑරීම සඳහා බොහෝ දුරකතර ගෙවාගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ අදට ජන්මදිනයේදී තිබෙන අපගේ දේශකයාණන් වහන්සේ වන ඔබ අප හැම කෙනාම ගරු කරන ප්‍රිය කරන විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේ නමක් වන ශාස්ත්‍රපති පණ්ඩිත ගෞරවනීය අපේ කාගම සිරිනන්ද හාමුදුරන් වහන්සේ ගෙනුත් අවසරයි. එවගේම මේ අසිරිමත් මහා පින්කමේ නියමුවානන් හැටියට කටයුතු කරනු ලබන උදානීලී වෙළඳසැරේ අධිපති ක්‍රිෂාන්ත පීරිස් මහත්මා එම නොන මහත්මිය පුතනුවන් ඇතුළු පවුලේ පින්නතුනි ධර්මශ්‍රවණාභිලාෂී සදහැති පින්නතුනි මේ අවස්ථාවේ නාගේ ශබ්ද ඉතාම වැදගත් වෙනවා. මේ මහා පින්කමක් සිද්ධ කරලා ඒ පින්කමේ පින් අනුමෝදන් වීම සඳහා අද අපට මේ වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දුන්නේ. ඒ නිසා දීර්ඝ වශයෙන් කරුණු කාරණා සඳහන් කරන්න කාලෙගත කරන්නේ නැහැ. ක්‍රිෂාන්තය වසරකටත් පෙරයි මේ පින්කම ආරාධනා කරන්නට යෙදුනේ. ඒ ආරාධනා කරලා අපේ ලොකු හාමුදුරන් වහන්සේලා සමග සාකච්ඡා කරලා මේ පහංගයක් සකස් කරන්න ඕනේ කියන ලොකු බලාපොරොත්තුවක් ඇති කරගත්තා. ඒ කටයුත්ත සකස් කරගෙන ඒක නිර්මාණය අවසන් කරලා විහාරස්ථානයට ගිහිල්ලා මේ පින්කම ලස්සන කරන්නට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපේ ගෞරවනීය හාමුදුරුවෝ මේ විදියට බණට වඩම්ම ගන්න ඕනේ කියලා. ඉතින් ඒ ආරාධනාවත් හිතේ හැටියට සම්පූර්ණ වුණා. ඉතින් ඒ සඳහා අපේ ගෞරවනීය සෝරත හාමුදුරන් වහන්සේ අනුග්‍රහය සලසලා දුන්නා. ඉතින් එදා ඉඳලම මේ පින්කම ගැන සැලසුම් කරා. මේ විදියට සිද්ධ කරන්න ඕනේ කියලා. අද මෙතන මේ විහාර මළුව බෝධි මළුව හැම තැනම දහස් සංඛ්‍යාත සෙනකගෙන් පිරිලිතිරලා ගිහිලා තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු ඇති කරගෙනයි මේ පින්කම සංවිධානය කරේ. ඉතින් පින්කම සංවිධානය කළ අවසන් වෙලා පෙරේද දිනේ විහාරස්ථානට ඇවිල්ලා මට මතක් කරනවා දැන් මේ සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. සියල්ලක්ම සිද්ධ වෙන ආකාරය. ඒ නිසා හාමුදුරනේ දැන් ඊගාට තියෙන්නේ 2028 වසරේ හොරන් රාජමහා විහාරස්ථානයේ කටින පින්කමක් සිද්ධ කරන්නට අපට බාර දෙන්න කියලා මතක් කරන්න දුනා. මේ විදිහට බොහොම ගෞරවයෙන් අපේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන අවට වෙහෙර විහාරස්ථාන ගණනාවකම ප්‍රධාන දායකත්වයන් දරමින් තමයි ක්‍රිෂාන්ත අයියත් ඒ වගේම මහත්මිය පුතණුවන් ඇතුළු පවුලේ හැම දෙනාම කටයුතු කරන්නේ. ඉතින් අපේ පටිනා මේ පින්කම සිද්ධ කරන්න වැඩමවා වදාළ පූජනීය හාමුදුරන් වහන්සේව හොරණ රාජමහා විහාරාධිපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය ගුරුදේවෝත්තම අපේ මදුරාවල සෝභිත ලොකු හාමුදුරන් වහන්සේ ගෞරවනීය විද්‍යාරත්න විශ්වවිද්‍යාලපීඨාධිපති ගෞරවනීය අපේ ලබු ආචාර්ය ලබුගම නාර්ද ප්‍රින්සිපල් හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු මහා සංඝරත්නය වෙනුවෙනොත් මේ අවස්ථාවට සහ සම්බන්ධව සිටින දායක සභාවේ සභාපතිතුමන් පාසිකා සමිතියේ සභාපතිතුමිය ඇතුළු සෑම දෙනාත් ක්‍රිෂාන්ත පීරිස් මහත්මයම මහත්මිය ඇතුළු සැදැහැති ඔබ හැම දෙනා වෙනුවෙන්ම ඉතාම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. පිළිගැනීමක් වශයෙන් හැම දෙනාම සාදුකාරයක් පවත්වන්න. මේ වැසි වර්ෂා මැද්දේ වුණත් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබ හැම දෙනාම සැදී පැහැදී සිටින්නේ මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට දක්වන කැමැත්ත නිසායි. එනිසා උන්වහන්සේට වසර පුරාවටම දවසකට ධර්ම දේශනාවක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම යෙදিলা තියෙනවා. අසනීපෙලා ඉන්න වෙලාවෙත් අපි හැමෝම එකතු වෙලා උන්වහන්සේට ආශිර්වාද කරා. ඉතින් අපි දැනවතත් ප්‍රාර්ථනා කරමු මේ ඓතිහාසික රයිගම් කෝරළේ හොරණ රාජමහා විහාරස්ථාන පිම්බීමේ වැඩ සිටින නිර්මල වූ සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත අනුහසිනොත් මේ ඓතිහාසික බෝධිරාජයන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙනොත් ඒකාන්තයෙන්ම මේ අද ජන්මදිනයේ සමරන අපේ ගෞරවනීය විචිත්‍ර ධර්මගතික අපේ කහගම සිරිනන්ද ලොකු හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා. ලැබුවා උපන් දිනයේ කිසිදු කරදරයකින් බාධාකින් තොරව
අවිද්‍යාවෙන් අන්ධකාරයට පත්ව සිටින ලෝවාසී ජනතාව ප්‍රඥා ලෝකයෙන් ආලෝකවත් කර මේ සියලු දුක් නිවා ලබන උතුම් නිවන අවබෝධ කරන්නට මාර්ගය කියා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි හැම දිනම ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරමින් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට ඒ උතුම් ධර්ම දේශනා පවත්වන හැටියට නැවතත් බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පින්වත් සියලු දෙනාම සුදුසු පහසු විදියට ඉන්න කියන්න අවසර නැ සොබාදාම මේ වෙලාවේ ඔබට මට පොඩ්ඩක් විරසකව හැසිරෙන බව පේන්නේ. ඒ නිසා වැසි බර කාලගුණික තත්ත්වයක් තියෙන්නේ. ඔබට පහසු ලෙඩ රෝග තියෙන අයට සුදුසු ගැළපෙන තැනක අසුන් අරගෙන පහසු විදිහකට ඉඳගෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හැම දෙනාම හයියෙන් සාදුකාරයක් පවත්වන්නකෝ. නමස්කාරය කියන්න පන්සිල් ගන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
Panati pata veramani sikkhapadam samadhiyami. Adinnadana veramani sikkhapadam samadhiyami. Kame su micchachara veramani sikkhapadam samadhiyami. Musavada veramani sikkhapadam samadhiyami. Suramiraya majjapama dattana veramani sikkhapadam samadhiyami. Sadhu kiyanna. Samanta chakvalesu atra gacchantu devata saddhammam muni rajasse sunantu sagga mokkhadam. Dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Khatamam chauso samma vayamo. Idauso bhikkhu anuppannanam papakanam akusalanam dhammanam anuppadaya chandanjaneti vayamati viriyam arabati cittam pagannati padati. Uppannanam papakanam akusalanam dhammanam panaya chandanjaneti vayamati viriyam arabati cittam pagannati padati. Anuppannanam kusalanam dhammanam uppadaya chandanjaneti vayamati viriyam arabati cittam pagannati padati. Uppannanam kusalanam dhammanam titiya asammosaya bhiyo bhavaya bhavanaya
අසම්මෝසාය බිහියෝ භාවනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදාති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදාති අති ගෞරවනීය වැඩමවා වැඩ සිටින හොරණ විද්‍යාර්ථ විශ්වවිද්‍යාලයේ කුලපති විදුහල්පති හාමුදුරුවන් වහන්සේලා එවගේම මා කල්යාණ මිත්‍ර වරකාගොඩ විහාරාධීශ්වර අපේ සෝරත පඬිත හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන වැඩමවා වැඩ සිටින පූජනීය මහා සංඝරුවනින් අවසරයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය මහා පුණ්‍ය කර්මය සිදු කරනු ලබන උදානී ලී වෙළඳ සැලේ අධිපති ක්‍රිෂාන්ත මැතිඳුන් මැතිනියන් චූටි පුතා ඇතුළු දෙපාර්ශවයේ පවුලේ නෑදෑ හිතමිතුරනි අද දවසේ හොරණ මේ විහාරීය පුණ්‍ය භූමියට ධර්මශ්‍රවණාභිලාෂීව පැමිණ අයහපත් කාලගුණයද නොසලකමින් තුනුරුවන් කෙරෙහි මහා මෛත්‍රිය උපදවාගෙන ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මය පිළිබඳව මහා සංඝරුවන පිළිබඳව අචල විශ්වාසයකින් යුක්තව ගෞරවනීය ස්වාමිපාදයාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබමින් සිදු කරන්නට යෙදෙන මේ උතුම් ධර්ම දානමය මහා පින්කමෙහි උතුම් ඵලය නෙලා ගන්නට රැස් වූ සත්පුරුෂ ලොකු කුඩා ප්‍රදේශවාසී ග්‍රාමවාසී නිගමවාසී සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියනි ලෞතුරා තථාගත ගෞතම අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ බුදු වදනට අනුගතව අප මේ ජීවිත ගමනේදී සෙවිය යුතු බොහෝ දේ සෙවිය යුතුමයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාරන හම්බ කරන්න කියලා. පුළුවන් තරම් හම්බ කරනවා. බෞද්ධ දර්ශනයේ න්‍යායයක මිනිස්සු පුළුවන් තරම් හම්බ කරනවා. හැබැයි උට්ටාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන ඒ සියලුම හම්බ කරන භෝගයන් භවභෝගයන් ධාර්මික ක්‍රමවේදයකට හම්බ කළ යුතුය. ඒ හම්බ කරන වස්තුව බොහෝ හම්බ කරාසේම සත්භාවයෙන් නිර්මාණශීලීව කළමනාකරණයකින් වැය කළ යුතුමයි. හම්බ කරන්න ඕන වැය කරන්න ඕන හොඳට හම්බ කරන්න ඕන හොඳට වැය කරන්න ඕන යහපත් ක්‍රමවේද වලින් හම්බ කරන්න ඕන යහපත් දේ සඳහා වැය කරන්න ඕන ඒකට අවශ්‍ය ධර්මඥානය අපි ලබා ගත යුතුයි බුදුරජාණන් වහන්සේ අනුදැල වදාළ මේ බෞද්ධ දර්ශනයට අනුගතව මේ පහුගිය කාල පරාසය තුල ඔබ
Katina chivara mahadana punya karmayan siddha karannata yeduna. Vaswasika siksa samaya pasu karami was pavarane kirime maha mangalyayan. Katina chivara mahadanayakin tamai nima karannata yeduna. Buddhahamudurange darshanayata anuwa ewa maha pinkam. Eth Buddhahamuduru anudana vadaranava sabbadanam dhammadanam jinati siyaluma danayan paradava shreshthatama dane dharma dane. Etoda katinayak deka vela neda mahatyata katinayak karanna ona kiyala kiwwalu kiyalath kiwwa namuth katina danayak deka vela me dharma daname maha pinkama hamuwe ai puta eka shreshtha echchara shreshtha dharma daname maha pinkama siyalu danayange agra wenney ayye ඕනෑම දානයක් දෙන්න පින්කමක් කරන්න සත්ක්‍රියාවක නියැලෙන්න යහපත්ව ජීවත් වෙන්න මිනිහෙකුට මෙලොව පරලොව ජයගෙන සසර භව දුක් නසා ලබන උතුම් ගමනක ජීවිතයේ රඳවන්න ශක්තිය ලබා දෙන්නේ ධර්මය. ඔබ ඔය සියලුම කරන හොඳ වැඩ කරන්නේ ධර්මය නිසානේ නේද? Dharma nisa. E labila tiyena dharma jnane pramanayen oba kikaru vinita gunagaruka satpurusa dahami jeevithayak gewanda veeriya karana. Hama welawama hitenawa pau siddha wei. E nisa eka nokala yutui. Agaurawayak kei. E nisa eka nokala yutui. Me vidiyata jeevithaye dakino. Dakimin anagathaye salasum karamin යහපතෙහිම පිහිටා ක්‍රියා කරන්නට වීරිය කරන නිසා ඔබට ධර්මඥානය තියෙනවා නම් ඒ මතින් ලෝකේ සියලු දානයන් දෙන්න ඔබට වරම් ලැබෙනවා. දන් දෙන එක ලේසි නෑනේ. ලේසිද? හිතේ තියාගෙන ඉන්නේ ලේසි කියලා. ඈ? ඔය වෙසක් එකට පොසොන් එකට එහෙම දන් දෙනවා පේන්නේ. අපි චූටි කාලේ දකින්න හම්බෙච්ච නැති පුදුම දන් දීමක් නේ ලංකාවේ අප්පලා දෙන්නේ. ඈ එච්චරම දන් දෙන පින්වත් හැංගීම් තියෙන මිනිස්සු හිටියා නම් මේ දරනේ හිඟා කරනවද පුතා? ඈ හිඟා කරනවද අපි? මං දැක්කරන්නේ වික්‍රමසිංහ මහත්තයා ඔයාලගේ අපේ රජුරෝනේ හෙළදෙරණේ නාමයෙන් පොල් කට්ටක් කලන් රටවල් ගානේ ඇවිදිනවා. හිඟා කන්න. ඇයි අපිට කන්ද නැහැ? අඳින්ද නැහැ? බෙහෙත් නැහැ? අධ්‍යාපනයට පහසුකම් නැහැ? මාර්ගවලට පහසුකම් නැහැ? යටිතල පහසුකම් නැහැ? හෙටක් තියේද විශ්වාසයක් නැහැ? ඔක්කොම පිටරැටියන්ට අතපාලා කන්නේ. ඒ නිසාවෙන් පින්නතුනි මෙහෙ නිස්පාදනයකුත් නැති නිසා ආදායමකුත් නැති නිසා භාණ්ඩාගාරේ තිස් වෙනකන් කාලා ඇති බැවින් හිඟා කනවා හැර කණ්ඩ ක්‍රමයකුත් නැහැ. දන් දීපු පින්වත්තු ඉන්න මේ දෙරණේ ස්වභාවය. දන් දෙනකොට පුතා ලැබෙන්නේ නැහැ. දන් දෙනකොට ලැබෙන්න ඕනේ. නමුත් අපි දන් දීලා ලැබිලාද නෑ. හේතුව බුදුහාමුදුරු අනුදැන වදාරනවා දානයක් දෙනකොට ඒ දානය ලෝභ නැතුව ද්වේෂයක් නැතුව මෝහයක් නැතුව දෙන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම දානය. අපිට දෙන්න හිතෙන්නේ නෑ පුතා. ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසල මූල ධර්මයන් අපිට තෙරපීම් කරනවා, අපේ ගමන වළක්වනවා, මඟ අහුරනවා. ඔතන බරපතලම
නපුරු දුෂ්ටම අකුසල මූල ධර්මය මොකද්ද? හ්ම්? නපුරු දුෂ්ට විද්‍යාර්ථ හොරණ විද්‍යාර්ථ රාජ විද්‍යා රත්න රාජ මහා විහාරීය පරිසරයේහි අසුන්ගෙන බණ අහන්න ඉන්න විද්‍යාර්ථයින් සහිත විද්‍යාර්ථයින් නිර්මාණය කරපු දෙමව්පියන් ඇතුළු සත්පුරුෂයන් ඉන්නේ. නපුරුම අකුසල මූල ධර්මයේ දුෂ්ටම බලවත්ම එක දේශය. ඒ ගෙවල් ඇතුළේ වැඩිපුර ඇවිලෙන්නේ ඒක හින්දා ඔය කියන්නේ. ඈ ගෑනු ළඟ මිනිස්සු ගාව නැන්ද ගාව ලේලි ගාව වැඩිපුර මතුවේවි මතුවේවි ඇවිලෙන ගින්නනේ ඔය නේද? දේශේ ඒක පුතා අන්තිම එක. පළවෙනි එක මෝහය. මෝහය කියන්නේ මෝඩකම. මේ මෙතන ඉන්න මේ ඔරණ දැම්මේ ඇහෙන මානේ නොක්කොම මෝඩයි. අය මෙතන නෑ බුද්ධිමත් එක නරුමයක්වත්. ඔක්කොම මෝඩයි. ස්වාමීන් වහන්ස මෝඩ නම් මෙහෙම කරයිද අපි? ඈ මේ අනෝරා වැස්සක් එනවා පෙනි පෙනි හීතලේ ගැහි ගැහි තෙමි තෙමි මෙහෙම බනහනවද මෝඩයි නම්? මෝඩහින්ද වෙන්නම් මේ මහන්නේ? ඈ මෝඩහින්ද තමයි මේ මහන්නේ, නැත්තං අහන්නේ. දැන් මෝඩ නෙමෙයි නම් මං බන කියලා ඉවරුණාම හෙට උදේ ඉඳලා වෙනම වැඩසටහනක් පටන් ගයිද? ඈ වෙනම වැඩසටහනක් පටන් ගයිද? හොරණ තියෙන ටියුෂන් ඔක්කොම වහයි. මං දැන් අද බණ කියලා ඉවරෙච්චාම මේ අම්මන්ඩිලා ගිහිල්ලා හොරණ ටියුෂන් වහයි. මේ අප්පලා ගිහිල්ලා ටියුෂන් වහයි. ළමයි දිනපතාම ආදරයෙන් ගෞරවයෙන් කීකරුව රැක බලාගෙන සත් ආකල්පවල පිහිටලා විද්‍යාලයෙන්ම උගන්නා ගන්න වීරිය කරයි. ඒ දරුවන්ගේ අහිංසක ජීවිතය පාරේ තැන තැන රස්තියාදු කරවමින් නොයිඳී. එහෙමද? නෑ නෑ. ඔබ ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා යෝචායන් කාමේ සුකාම සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඔයාලගේ මෝඩකම හින්දා පෙරේතකම තියෙනවාලු. ඒ පෙරේතකම හින්දා ඔබට වැරදිත්තේ තැන්, ඔබ විනාශ වෙච්චි තැන් පහකට මූණ දෙන්න වෙලාලු. බුදුහාඳුරු අනුදැන වදාරන්නේ අඥානවන්ත මෝඩකම හින්දා. ඔයාලා අවිද්‍යාව කියන්නේ පුතා මෝඩකමනේ. සත්වයා සසරේ මැරි මැරි ඉපදීපදී මේ සංසාර ගමනේ යන්නේ මෝඩකම හින්දා. ඒ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ සිංහලෙන් මෝඩකමටනේ. ඒ මෝඩකම හින්දාම ඔබ මොකද කරන්නේ? මේ ඔක්කොම ඇත්තටම දුක් විඳින්න කැමතිද? නැහැ. ඔයාලා කැමති සැප විඳින්න නේ. අධික සැප තියෙනවනะ. කවුරු හරි අධික සැපතට අකමැති ඉන්නවද මෙතන? නෑ. අධික සැපතට අකමැති කවුරුත් නෑ. කැමති. අධික සැපතට කැමති කියන්නේ මෝඩකමනේ, අවිද්‍යාවනේ. ඒ මෝඩකම හින්දාම අධික සැප පස්සේ යන්න ගිහිල්ලා ඔබට දැන් මොකද වෙලා තියෙන්නේ? හීනෝ පහත් මිනිස්සු වෙලා. ලෝකයේ ඉදිරියේ අපි පහත්නේ. අන්තිමට ඉතුරු වෙලා තිබ්බ ක්‍රිකට් එකත් පහත්. මේ අන්තිමට තිබ්බ පුතා ක්‍රිකට් විතරයි. ටිකක් බල බලා සතුටු වෙවි.
Palu kanziya magagana oy handawata kollo hitiya. Dan ekat na. Ekat neethama tanata wadila lokema pannuwa. Topi ayenda pittuniyakata wad. Topi wage parajita deena jatiya aya pittuniyakata wad tendepa. Palaya yanna. Pannala damma. Loke lassan rannakurin liyati bunu ape abhimanamat gauravaname antika okkoma mekuwan okkoma kala ne tiyen indiye sagare mutu ate koeka peradiga loke danya agare budunge deseya Lokaye utum rata Sri Lanka mehema tibban e virudavali mutum mitto lokaye idiriye apata dayaada karamin miya giye prajñāven yuktava tunuruan guna dahagena peden budu siriten pudā jīvana gamana e sanskrutiyata anuva nirmāṇaya karamin Tanu Sri Lankave Abhimane Tamae E Mutumito Tanu Sri Lankava Kagana 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 Avila Sapa Pata Damonatin Danhino Pahat Nita Tanakain Gammo Gammo Gian Mogata Gammo Gian ඔයාලගේ ස්වභාවය මේ. ඔයාලට තේරෙන්නේ නැති එකයි තියෙන්නේ. හීනෝ කියන්නේත් ඔයාලගේ ස්වභාවය පහත් ගති. ගම්මෝ කියන්නේත් ඔයාලගේ ස්වභාවය පහත් එක තැන පල් වෙන ගති. එක තැන පල් වෙනවා. නැවුම් ලෝකයක් සොයා දවසින් දවස දවසින් දවස අලුත් අලුත් දේ නිර්මාණය කරමින් පොහොසත් ගමනක් නොයන එකතන පල් වෙන ලගින ගතිය. ඒකට කියනවා ගම්මෝ කියලා. ශ්‍රී ලංකාව සංවර්ධනීය වෙමින් පවතින රටකි. අවුරුදු කීයක් විතරද? 100ක් විතර පුතා. අවුරුදු 100ක් විතර සංවර්ධනීය වෙමින් පවතින රටකි. එහෙම ඇවිල්ලා 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 මේ 2023 වෙනකොට ශ්‍රී ලංකාව දැන් කිව්ව හැකිද ලිව්ව හැකිද පුතා සම්වර්ධනය වෙමින් පවතින කියලා බෑ දැන් ලියන්න තියෙන්නේ ශ්‍රී ලංකාව ලොව පුරා සරමින් හිඟා කන දේශයකි ලොව පුරා සරමින් හිඟා කන රටකි මහ එක හිඟා කාගෙන එනතුරු දත නියවාගෙන මුහුද දිහා බලාගෙන ඉන්න පෞකාර හෙළ වැසියෝ වෙති ඔබ අප කොහෙද ඉන්නේ බෞද්ධද අහලද බණ විඳලද දර්ශනේ නෑ එක තැන පල් වෙවි ඇවිල්ලා දැන් අය පල් වෙන්න තැනක් නැති තරමට වැටිලා ගම්මෝ පෝතුජ්ජනිකෝ පෘථජ්ජන භාවයේ වැඩි වෙලා පෘථජ්ජන භාවය කියන්නේ කෙලස් වැඩි වෙලා පෞකාර ක්‍රියා වැඩි වෙලා හොරකම් කරනවා සත්තු මරනවා නේද නේ ස්වාමීන් වහන්සේ සත්තු නම් මරන්නේ නැහැ ඉස්සර වාගේ තල්ල ගොයි කිඹුල්ලු වාගේ වුන් ඉන්නේ ඈ ඉබ්බෝ කළු ගල් ගෙඩි වාගේ වුන් ඉන්නේ ආව මී මින් ඔයිතව ඌර මෝ ගොන්නුයි හී කළ ස්වාමීන් වහන්සේ මරන්නේ ඉස්සර වාගේ ඔව් මෝ ගොන්නු තලගොයි මරන්නේ එක දවසකට මිනිස්සු මරනවනේ පුතා 10ක් 15 තලගොයි මරන්නේ මිනිස්සු මරන්නේ ලදරුවෝ මරන්නේ
ලපැට්ටෝ මරන්නේ. හම්බෙන්ඩත් ඉස්සෙල්ලා මිහිමඩල දකිින්ඩත් ඉස්සෙල්ලා මරලා දිය කරලා හලන්නේ. තලගොයි මරන්න. ඇයි බෞද්ධන විසාකා කුලගන පරම්පරාව. යසෝදරා කුලගන පරම්පරාව. සිද්ධාර්ථ බෝසත් පරම්පරාවේ උත්තමයෝ මේ ඉන්නේ. එහින්ද කෙලෙස් නැ නිකලස්. එහෙම තමා මවන්නේ පුතා ලෝකේ රඟපාන්නේ එහෙමනේ නේද? අපි ලෝකේ ඉදිරියේ රඟපාන්නේ එහෙම. ඔයාලා ඔක්කොම රඟපාන්නේ එක තමා කරන්නේ. දැන් මේ සුදෝ සුදු අතින් සැරසී බොදුනුවන්සේ බුදුබණ පදයක් ඇසීමේ අදිටනින් අවුදින් ඇයි සසර ගමන සූපත් කරන්නමයි මේ ඉන්නේ. පෝයට එනවා සිල් ගන්න. සසර ගමන සූපත් කරන්න. එන්නේ නා කියෝ. මේ ළමයි සිල් ගන්න එනවා. ඈ මයිදුව. මයිදුව සිල් ගන්න එන්නේ නැහැ නේද පොයට? එන්නේ නැහැ. මට තව එහෙම කුලප්පුවක් නැහැ. මයි පුතාලගේ වයසේ අය, තරුණ වයසේ අය, මැදියම් වයසේ අය සිල් ගන්න. සිල් ගන්න හං ඇකිලිලා, ඇට දිරලා, මස් දියවෙලා, ස්නායු මැරිලා, නහරවැල් වේලිලා, ඇස් කනවෙලා, කම් බීරි වෙන ගානට එන්න ඕන. ආන් එතකොට තමා සිල් ගන්නේ. එතකොට සිල් මොකටද පුතා? ඈ එතකොට අය සිල් ගන්න ඕනේ නෑ. ඈ සිල් බිඳින්න හිතුණත් ලොක්කටයි ලොක්කිටයි බිඳින්න බෑනේ. ආ එතකොට ඕනේ නෑ. සිල් ඕනේ මේ වයසේ. විනයානුකූලව ගමනක් යන්න, අධ්‍යාපනය පිහිටන්න, විද්‍යා දදති විනය. විනය මත තමයි විද්‍යාව පහළ වෙන්නේ. විද්‍යාව කිව්වේ ප්‍රඥාව. නුවණැති භාවය ලැබෙන්නේ එතෙන්ට එන්න ඕන. ඒකට නිකලස් වෙන්න ඕන. කෙලස් ප්‍රහීන කරන්න ඕන. අපි දවසින් දවස දවසින් දවස සැප හොය හොයා ආ ගමනේ කෙලස් වැඩි වෙලා. ඒ කෙලස් ගින්නෙන් දැවි 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 මේ මිනිස්සු එකිනෙකා මරා ගන්නවා. ඇන කොටා ගන්නවා. ලපටි ලාමකෙකාගේ සිට නාකියා දක්වා දූෂණය කරනවා. වංචා කරනවා, තලනවා, පෙළනවා, පීඩා කරනවා. මේ විදිහේ නානා අපරාධ ගොන්නක අපි ඉන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ එපා කියපු සැපෝස්සේ ගිහිල්ලා අධික සැප හොයාගෙන ගිහිල්ලා. අනරියෝ අනරියෝ මොකද පුතා අනරියෝ කියන්නේ? අනරියෝ කියලා කියන්නේ ආර්ය නොවුණු. ආර්ය කියලා කියන්නේ උත්තම උතුම්. අනාර්ය කියලා කියන්නේ පුතා පහත් නිවට. අපේ තිබිච්ච අර උත්තම ශ්‍රී ලංකා පුරවැසියෝ පිළිගැනීමේ අභිමානවත් බව දැන් අපි ළඟ තියෙනවද? නැහැ. ස්වාමියා ඉදිරියේ බිරිඳ උතුම්ද? බිරිඳ ඉදිරියේ ස්වාමියා උතුම්ද? දරුවෝ ඉදිරියේ දෙමව්පියෝ උතුම්ද? උපාසක උපාසිකාවෝ ඉදිරියේ භික්ෂූන් වහන්සේලා උතුම්ද? රටවැසියෝ ඉදිරියේ පාලකයෝ උතුම්ද? හොඳට බලන්නකෝ. මේ ඔක්කොම කෙලසගෙන ඔක්කොම කෙලසගෙන සැප හොස්සේ දුවලා 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 සියල්ල කෙලෙසගෙන අපි ඉන්නේ දැන් අනාර්ය තැනක. අනත්ත සංහිතෝ. ඒ හින්දා විනාශයටම යනවා. ඒ නිසා විනාශයටම යනවා. මේ විනාශයට යමින් පවතින ශ්‍රී ලංකාව නැවත වතාවක් හිතලා අවබෝධ කරගෙන මේ සිද්ධ වෙන මහා විනාශය නුවණින් දැකලා විමර්ශනය කරලා
ඒ වළක්කලා මතු පරම්පරාවකට උත්තම පුණ්‍යවන්ත ආර්ය කුල ගති ඇති සම්පෝසිත දේශයක් හැටියට තබා තියා මියදෙන්නට වැටුණු ශ්‍රී ලංකාව නැගිටවන්න බිඳුණු ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරන්න පාපයෙන් වැසෙන ශ්‍රී ලංකාව පුණ්‍යවන්ත දේශයක් කරන්න ඒ වගේම පින්නතුනි හිඟා කන ශ්‍රී ලංකාව කිසිවෙකුට අත නොපාන සම්පෝසිත සාර භූමියක් කරන්නට වරම්මැති පරිශ්‍රයන් නිර්මාණය කරන්නටයි ඔබට මේ බණ කියන්නේ හෙට නිවන් දකින්න නෙවෙයි මිනිහෙක් ජීවිතේ තනාගත්තේ නැත්නම් හදාගත්තේ නැත්නම් ඒකාට නිවන ලම් වෙන්නේ අපාය ලම් වෙන්නේ ඒ නිසා අවබෝධයෙන් යුක්තව අපාය දුරලමින් දෙව්ලොව මිනිස්ලොව බඹලොව පසුකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ උතුම් අමා නිවනින් සැනසීම දක්වා ගුණ වවන්නටයි මේ බණ කියන්නේ අහන්නේ ඔබට අහන්න සලස්සන්නේ උදාරතර පුණ්‍ය බල මහිමය පෙර සසරේ හිතේ තියාගෙන ක්‍රිෂාන්ත ක්‍රිෂාන්ත මැතිනිය තම චූටි පුතා සමග ඒක රාසීවි තම වෙළඳ ව්‍යාපාරය ආරම්භ කොට 17 වසරක් පූර්ණේ කරමින් එයින් ලද ලාභයේ අග්‍රඵලයේ වැය කොට සිදු කරනු ලබන අනේකුදු පුණ්‍ය කටයුතු හමුවේ මේ වෙලාවේදී සත්පුරුෂ ඇසින් බොහෝ දෙනාට පින් කුසල් රැස් කොට ජීවන අවබෝධය ලබා දී සසර ගමන සුවපත් කරන්නට පින් කුසල් වර්ධනය කරන්නට කායික මානසික සුවය ශක්තිය අවබෝධය ලබා දෙනුවස් ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්නේ මේ උදාරතර පුණ්‍ය කර්මය සිදු කරන්නා වූ ක්‍රිෂාන්ත පවුලේ සියලු දෙනාටත් අද මේ අවස්ථාවට සහසම්බන්ධ වන ලොකු කුඩා හොරණ ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී සත්පුරුෂ හැම දෙනාටමත් හැදූ වැඩූ ගුරුවර දෙමව්පිය ආදීන්ටත් විද්‍යාරත්න රාජමහා විහාරීය පරිශ්‍රය පෙර රජ දවසේ සිට මේ දක්වාම නිර්මාණය කළ අපට දායාද කළ ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලතුරු භාතෘ භගිනි ආදී සකල නෑයෝ සමග උතුම් නිවනින් සැනසීම දක්වාම මේ උදාර ධර්ම දානමය මහා පින්කම හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කරන්නට යෙදුනේ තේරෙන්නෙම නැති සූත්‍රයක්. මට හිතුණා හොරණ අයට තේරෙන්නෙම නැති එකක් කියන්න කියලා. ආඳුනේ මේ වැස්ස තෙමි තෙමි ආවේ තේරෙන එකක් අහන්න. ඔබ වහන්සේ තේරෙන්නෙම නැති එකක් කියපුවාම මම මාතෘකාව කියද්දින් ආන් අතන එකෙක් වැටෙනවා දැකලා මේ වටාපතෙන් ගොඩක් දෙනෙක් මූණ වහගන්නේ ඇයි අරමුණු බිඳෙනවට මම මාතෘකාව කියාගෙන එද්දි ආන් අතන මිනිහෙක් මිනිහද ගෑණියද මන් දන්නේ නැහැ කුඩෙන් හොම්බ වහගෙන එන්න ඇවිල්ලා ආන් අර ඇලට වැටුණා ඒක දැකපු ගමන් මං තිගැස්සিলা මාතෘකාවත් ආපිට ගිහිල්ලා ලොකු රවුමකින් මං කරකෝගෙන ආවේ ජම්බුරු සූත්‍ර දේශනාව හැබැයි නොතේරෙන හින්දාම තමයි තේරුම් කරන්න හදන්නේ මේ ඔයාලා තව තේරුම් අරන් නැ මේ ඉන්න එක මිනිහෙක්වත් ගාණියෙක්වත් ස්වාමින් වහන්සේ කෙනෙක්වත් තේරුම් අරන් නැ කියලා මං දන්නවා මුළු හොරණම හාඳුරුවරුන්ට තේරිලා නැහැ. බොරුනේ මං දන්නවනේ. මේ හොරණම ඉන්න යතිවර පඬිවර කාටවත් තේරිලා නැහැ. තේරිලා තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් මීට වඩා සොඳුරු ගමන් මඟ පුරවරයක් ලොවක් දකින්නට අපට හැකියාව තියෙනවා.
මොකද්ද මම මාතෘකා කළ සූත්‍රය? උපාසකම්මලා අදහම්ම ගැහෙන්නේ. ඉස්සරහ ඉඳගත්තනේ. ඉඳගෙන ඉඳපල්ලකෝ. මොකද්ද උපාසකම්මලා ඇත්තටම මම මාතෘකා කළේ? පුතා. මම පුතා මම මොකද්ද මාතෘකා කළේ? ආගෙන දීටි. මම පුතාලගේ පෙළ පොත්වල තියෙන මාතෘකාවන් මං කළේ. දහම් පාසල් පෙළ පොතේ තියෙනවා. ඉස්කෝලේ පෙළ පොතේ තියෙනවා. කතමංචාවසෝ සම්මාවායාමෝ ඉදාවසෝ බික්කෝ අනුපන්නානම් පාපකානං අකුසලානම් ධම්මානං අනුපාදාය උපන්නානම් පාපකානං අකුසලානම් ධම්මානම් පානාය අනුපන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය උපන්නානම් කුසලානම් ධම්මානම් තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදති ති. මොකද්ද සූත්‍රේ? පෙළ පොතේ තියෙන මං ඔය කියපු ටික තියෙන්නේ සච්ච විභංග සූත්‍රේ. සච්ච විභංග සූත්‍රේ. අර අම්මා කිව්වේ ධම්සප්පවතුන් සූත්‍රය කියලා. ධම්සප්පවතුන් සූත්‍රය තමයි අපිට තේරෙන්නෙම නැත්තේ. මොනවාද ඒ සූත්‍රයේ තියෙන්නේ? චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මෙතන එක ගෑණියෙක් හරි මිනිහෙක් හරි ඉන්නවද දුක්ඛ සත්‍ය තේරිච්චි? අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වොත් එහෙම අපේ හඳුන්නේ මට ටිකක් තේරිලා තියෙනවා කියලා මම ඒක ටිකක් හරි පිළිගන්නවා. එයාට ටිකක් තේරිලා තියෙනවා කියන එක මම ටිකක් හරි පිළිගන්නවා. හැබැයි ඔයාලට තේරිලා කිව්වට මට පිළිගන්න බෑ. තේරිලාම නෑ. නේ? දුක්ඛ සත්‍ය කාටවත් අවබෝධ වෙලා නැත්තම් සමුදය සත්‍ය තේරෙන්නෙත් නෑ. නිරෝධ සත්‍යයට යන්නෙම නෑ. මාර්ග සත්‍යයටත් එන්නෙම නැහැ. දුක දන්නවනන්නේ පුතා. දුකට හේතු හොයන්නේ නේද? දුක දන්නවනම් දුකට හේතු හොයනවා. ඊට පස්සේ ඒ දුක නැති කරන්න මේ හේතුව නැති කරන්න ඕනෑ කියලා හිතලා දුක දුරු කිරීමෙන් ලැබෙන නිවන ගැන හිතනවා. ඒ නිවනට යන්න මිනිහෙක් ඒ සතුට සදාතනික සැපය දුක් විරහිත තැන සොයා යන්න වීර්ය කරනවා. ඒකට මාර්ගය හොයනවා. ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා. මං අද කියන්න හදන්නේ ඔබට මේ ගැඹුරු නොතේරෙන චතුරාර්ය සත්‍යය තුලත් ධම්සප්පවතුන් සූත්‍රය විස්තර කරමින් සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කොට වදාළ සත්‍ය විභංග සූත්‍රයේ සූත්‍ර කාණ්ඩය. ඒ මාර්ග සත්‍ය විස්තර කරපු තැනින් උපුටාගෙන මාර්ග සත්‍යයේ මොනවද තියෙන්නේ? සුදු අම්මා මොනවද මාර්ග සත්‍යයේ තියෙන්නේ? මයි පුතාලා මොනවද පුතේ මාර්ග සත්‍යයේ තියෙන්නේ? ඒක මේ හදලා තියෙන හයිවේ එකට වඩා පුළුල් එකක් පුතා.
මේකේ තියෙන මන්තිරු හතරයි නේද? කොළඹ පැත්තට දෙකයි ගාල්ල පැත්තට දෙකයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිර්වාණයට යන මාර්ගයේ මන්තිරු තියෙනවා අටක්. මන්තිරු අටක් තියෙනවා. අටම එක පැත්තට පුතා වන් වේ. අටම එක පැත්තට නිවනට අපායට නෙමෙයි. අටම නිවනට යන්න 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 නිවන් රසයම දැනෙන හැප්පෙන්නේ නැති පෙරලෙන්නේ නැති ප්‍රපාත වලවල් වලට වැටෙන්නේ නැති ඇලෙන්නේ නැති කෙටෙන්නේ නැති බිඳෙන්නේ නැති දුෂ්ට නපුරු සම්භාදක නැති උතුම් නිර්වාණ මාර්ගයේ යන්න 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 සතුටමයි සැපමයි දැනෙන්නේ. ඒ මාර්ගාංග අටෙන් මන් තීරු අටෙන් මාවත් අටෙන් මං එකක් කියනවාද හොරණට. මොකද්ද ඒක? සම්මා වායාම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා අටක් තියෙනවානේ නිවනට යන මාර්ගාංග. ඒ අටෙන් මං කියනවා සම්මා වායාම යහපත් වෑයම. මොනවටද යහපත් වෑයම? යහපත් වෑයම පෝසත් මිනිහෙක් වෙන්න හොද්දට ඉගෙන ගන්න. ඉගෙන ගන්න ළමයින්ට හොද්දට ඉගෙන ගන්න යහපත් වෑයම. වැඩ කරන ජනයාට පෝසත් වෙන්න සම්මා වායාම. පාලකයාට හොද්ද පාලන තන්ත්‍රයක් පිහිටුවන්න සම්මා වායාම. රාජ්‍ය සේවකයන්ට ඇති පදං හොරා කන්ද. එහෙමද? ඈ නෑ. අවංකව තම භූමිකාවට අනුව සේවය පසිඳලන්නට සම්මා වායාම. මනුලොව උපන් පිම්බත් බෝසත් මානවයා මිනිස් දහම් වගා කොට මිනිස් ජීවිතයක නිමාව දක්වා රැගෙන යන්නට වෑයම් කරන්නට සතුට, සැනසීම, ප්‍රීතිය, නිදහස, සැපත, සෞභාග්‍ය තුලින් ලෞතුරා බුදුන් දැක නිවන් දකින්නට සම්මා වායාම යහපත් වෑයම. අපිට ඕනෑම වුණා නේද පුතා? ඈ සම්මා වායාම යහපත් වෑයම යහපත් වීර්‍ය වැඩුවාම හම්බෙන්නේ හොඳම දේ. යහපත් වෑයමනේ, අයහපත් නෙමෙයි. යහපත් වෑයම අපි වීර්‍ය කරනවා, හැබැයි අයහපත්. වීර්‍ය කරන ටික දෙනත් වීර්‍ය කරන්නේ අයහපත්ව, යහපත්ව නෙමෙයි නේද? සාමාන්‍ය ගෙදරක වුණත් බලන්නකො ඔයාලගේ යහපත් වීර්‍යයක් තියෙනවද කියලා නේ. ළමයින්ට උගන්වන්න වීර්‍ය කරනවානේ. මේ අලුත් පහේ ගෑනු, අලුත් පහේ පිරිමි ළමයින්ට උගන්වන්න වීර්‍ය කරනවා මේ දවස්වල. දැන් වසර ගණනාවක් මාත් දකිනවනේ ගුරුවරයෙක් හැටියට, හාමුදුරු කෙනෙක් හැටියට ඊටත් වඩා මන් දකිනවා. හැබැයි ඇත්තටම උචිත දේ උගන්වන්නද මේ වෑයම් කරන්නේ? නෑ. ළමයෙකුට අකුරු නැතත් කමක් නෑ. ඔය උගන්නන ගණන්, විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි, සමාජ අධ්‍යයනය, භූගෝලය, ඉතිහාසය, සෞන්දර්ය, තර්ක ශාස්ත්‍රය, නාට්‍ය හා රංග කලාව,
තියෙන එක එක විෂයක් ළමයි ඉගෙන ගන්න. ඔය එක විෂය ධාරාවකවත් යන්නේ නැතුව අකුරු දන්නේ නැතුව ඉන්න මිනිහෙකුට හොඳ සත් ආකල්ප තිබ්බොත් මේ මගේ අම්මා මේ මගේ තාත්තා මාව හදාපු උතුම් ගෙදර බුදුන් එහින්දා ඒ අයට ගරු කරන්න ඕනේ කී කරු වෙන්න ඕනේ ඒ අයව ජීවත් කරවන්න ඕනේ රැක බලා ගන්න ඕනේ ආගමට දහමට ගරු කරන්න ඕනේ ජාතික සිරිත් අගයන්න ඕනේ කම්මැලි නැතුව වැඩ කරන්න ඕනේ කාටවත් කරදරයක් නොවන වැඩ කරන්න ඕනේ මේ විදිහේ සත්තාකල්ප තිබ්බා නම් අකුරු දන්නේ නැති එක්කුට ගණන් දන්නේ නැති එක්කුට විද්‍යාව දන්නේ නැති එක්කුට ඒ මිනිහා පුතේ කාටවත් කරදරයක් නැහැනේ වැදගත් පෝසත් ගමනක් යනවනේ ඔයාලගේ හොරණට කිට්ටුයිනේ කොළඹ මට ඇත උනාට ඔයාලා දන්නව නේද ප්‍රකට ධනපතියෙක් හිටියා ව්‍යාපාරිකයෙක් නවලෝක මුදලාලි කියලා නවලෝක මුදලාලි පාස් වෙච්ච විභාගෙ මොකද්ද මොකද්ද පුතේ නවලෝක මුදලාලි පාස් වෙච්ච විභාගෙ සාමාන්‍ය පෙළවත් නෑ පුතා නවලෝක මුදලාලිට සාමාන්‍ය පෙළවත් හැබැයි මැරෙනකොට විශේෂඥ වෛද්‍යවරු 100 ගාණක් හිටියා එයාගේ රෝහලේ එයා යටතේ හිටියේ නෑ ස්වාමීන් වහන්සේ නෑ එහෙනම් ඈ නවලෝක මුදලාලට ගැලපෙන්නේ නෑ වාගේ එකෙක් හිටියා නම් විශේෂඥ නෙමෙයි මොක වුණත් පැන්නුවා පළයක් යන්න වල්කම් මෙතන බෑ හොරකම් මෙතන බෑ එහෙම යවනවා බලන්නකෝ ආදිපත්තේ සත්තාකල්ප මත දරා වැඩු වීර්යයේ බලය වෑයම ලෝකේ දිනුව ලංකාවේ අද වැඩිපුරම හොරා කන්නේ කවුද කනදාසි කොළ උපාධි තියනේ උන්නේ කඩදාසිකොළ උපාධිකාරයෝ තමයි වැඩිපුර හොරා කන්නේ. මම මේ ඊයේ පෙරේදා අධ්‍යයනයක් කරමින් හිටියේ 2024 අවුරුද්දට පර්මිට් දෙනවා ලී මෝල් වලට. මං එක පළාතක ලී මෝල් ගණන් හදලා අල්ලස් අරන් තියෙන ප්‍රමාණයට අනුව වැඩි කරලා බැලුවහම 12 කෝටි 50 ලක්ෂයක් අරන් තියෙනවා. මං අඩුම අගයක් දාලා හැදුවේ ඊට වැඩි අරන් තියෙනවා මං අඩු අගයක් දාලා හැදුවා 12 කෝටි 50 ලක්ෂයක් අල්ලස් අරන් තියෙන ලී මෝල් හිමියාට පර්මිට් දෙන්න තයි කෝඩ් දාලා පුටුවේ ඉඳගෙන ෆයිල් එක ආපුවාම අස්සම් කරලා දෙන්න ඕම් පුතේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් මනුස්සකම වෙනුවෙන් නීතිය වෙනුවෙන් සාර ධර්ම වෙනුවෙන් අරගල කරලා එළියට උපාධිය අරගෙන ආපු නිගන්තයෝ තිරිසන්නු පුටුවේ ඉඳගෙන දක්වන ප්‍රාතිහාර්ය කොහොමද අර සාධාරණ මිනිහා ඒ සාධාරණ මිනිහා නේ ම වල් ගති තියෙන එකෙක් තමයි එළියට එනකොට ඉන්නේ මායාවක් විතරයි මේ ළමයි ඔය විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨවල කරන අරගල ඇතුළේ තමන්ගේ තැනට ආවාට පස්සේ අර ඉන්න පෙළපාලියේම තවත් එකෙක් ඒ පෙළපාලියේම හොරෙක් ප්‍රදීසිල්ලා කියන්නේ
Dawasakda kakkutte kuta monawada hitila sinduwa thiyena neda? Upadiyak hadaganna hituwalu. Me Lankawe kakkutu adhyapaneta mam me kiyanne. Me horanak thiyenawane maha vidyala. E vidyala walin eliyata enne kakkutto dan. Mekat vidyayatanayak ne. Meken eliyata yanne kakkuttoma dan. Ay vena jathi yanne. Kakkutto gammane eka kakkutte kuda hitunala upadiyak gannona kiya. Ekola giyalu upadi paatamalawak hadaranna gihilla aasawen pratama samarthayak athuwa upadiyak gattalu mokadda upadiye nama keliyama upadi sahathike taram kakkutu gamata ævilla mu keliyana walu tusneem bhaven anik kakkutto balagena inna walu ekalla gamaka kakkutto kiyenawalu anga vikala kakkutte gamata ævilla kiyala ai gamama ædeeta yaddi meka kelin yanawalu putha etakota balagena inne un kiyenawa unta peenne anga vikala bhavaya putha anga vikala kakkutte gamata ævilla මේ කැත කතාව අහලා 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 බැරිම තැන උපාදි සහතිකේ ඉරවලු පුතා උපාදි සහතිකේ ඉරලා විසික්කලා ඔක්කොටම ඒක හොඳයි නම් මා එහෙමම යනවා කියලා ගියාලු ගෝඨාභය මහත්තයා වාගේ අංග විකල කක්කුට එන්නේ නේද උපාදියක් දුන්නා බලන් අනිකෙවුන්ට වඩා වෙනස් ගමනක් යන්න කියලා ඈ දුන්නට පස්සේ ඒකත් අරගෙන කක්කුඩු ගම්මානෙට ඇවිල්ලා කෙලින් ගියා ටිකක් දුර යනකොට අනිකෙවුන් අර දියවන්නාවේ කක්කුට්ටෝ ඇදේට යන එවුන් කෑ ගහන්න ගත්තා අංග විකල කක්කුට්ටේ ගමට ඇවිල්ලා කඩනවා අඬු අපි වාගේ ඵල ඒ ගමනේ උපාධිධාරී කක්කුට්ටා පුතා ආගිය තකුල මම ඇත්තම කතාව කිව්ව මේ මෙහෙම එකක් තියෙන ලංකාවේ අධ්‍යාපන වීර්ය කරලා තියෙන්නේ පුතා කැත ගමනකට වැරදි ගමනකට තවමත් යන්නේ වැරදි ගමන. ආන් ඒකෙන් අත මිදෙන්නයි ඕනේ. හැම ශේත්‍රෙම මේ බෞද්ධ කියලා යනවනේ නේද? දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, පුද පූජා පවත්වනවා ඈ මම දැක්කා මේ ඊයේ පෙරේදා අවුගන බුදු පිළිමයටත් අඳනවා සෙවුරු. ඈ වසර දහස් ගාණක් අර තිබිච්ච මහා ගල් පිළිමය බරණ ගල් වඩුවා විසින් ධාතුසේන මහා නරේන්ද්‍රයාගේ රජ සමයේදී නිර්මාණය කරන ලද ලොව විස්මය දනවන උත්තම ඉංජිනේරු ශිල්පයෙන් නිර්මාණය කොට සිවුර දරා ඉන්න ලෞතරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිතව නිම වූ ඒ මහා ගල් පිළිරුවට කුලප්පුව හැදිච්ච හරකෙක් දහස් ගාණක් වැයකොට මුදල් සූරප්පරෝ උම්මත්තක නෙමෙයිද ඇත්තටම උම්මත්තක සමහරු චෛත්‍යවලට රෙදි අන්දනවා සමහරු ගස් කොළන් වලට රෙදි අන්දනවා සමහරු ඔය වාගේ පිළිම වලට රෙදි අන්දනවා ජීවමානව ඉන්න අම්මා හෙළුවේ යනවා ඈ අම්මා හෙළුවෙන් තාත්තා හෙළුවෙන් අම්මට ඉන්න තැන නැහැ තාත්තට ඉන්න තැන නැහැ හැබැයි ඕන් නැති ආටෝපිත සාටෝපිත ගොම් වැඩ වලට වීරිය කරනවා අපි වැය කරනවා
අඥානවන්ත දුස්සීල මිත්‍යා දෘෂ්ටික ගමනකට වීරිය කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ අමා දර්ශනයට අනුව සරියුත් මහරහතන් වහන්සේ අපට අනුදැන වදාරනවා යහපත් වෑයම වඩන්න. එක මොකද්ද? ඔව්, අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉඳ වීරිය කරන්න. නොකරපු පව් තියෙනවද? තව ඉතුරු වෙලා තියෙනවද පුතා? නෑ පුතා, අපි එහෙම හිතුවට අපි පව් කරලා නෑ. එච්චර අනන්ත කෙලෙස් දහම් මැද අපි පව් කීපයක් කරලා ඇති. ලෝකෙ දකින්නේ කැත විදිහට. මේ හොරණ ඉන්න පව්කාරම මිනිහගේ එන්න බලන්න මෙතෙන්. ඔයාලගේ ඇහෙමානෙන් හොරණ ඉන්න පව්කාරම එකා ගෙනත් දෙන්න මෙතෙන්ට. මං ඌට වඩා පව්කාර නරුම දුෂ්ටයෝ 3-400ක් පෙන්නනවා මෙතන. අර ගෙනාපු එකාට වඩා දුෂ්ට අය, නපුරු අය, වංචනික දුස්සීල අය මං පෙන්නනවා මෙතන. ඔයාලා ගාව ඉන්න දුස්සීලයා සල්ලි වලින්, රෙදි වලින්, රන් රෙදි, මුතු මැණික් වලින්, යාන වලින්, වාහන වලින්, ගෙවල් වලින්, තාන්න මාන්න වලින් වහලා ඉන්න. ඒ දුස්තයා වහලා ඉන්න. අර 25,000 35,000 හොරකම් කරගත්ත, අල්ලස් ගත්ත මෝල්කාරයා හැන්දෑවට අරක්කු වීදුරු අබ්බීලා ලීරපු ඇඟේ අමාරුවට ඉන්නකොට ඒක තමයි හොත්තම නැති එකක්. අල්ලපු අත්තේ වැටිච්චි පොල් ගෙඩි අහුලාගෙන ඇවිල්ලා සම්බෝලයක් හදාගෙන කාපු දරු පැටවුන්ට දීපු එක තමයි හොඳම නැති එක. හැබැයි 12,50,00,000 හොරා කාපු එවුන් මහත්තුරු, එවුන් මහත්තුරු ටයි කෝඩ් දාලා ඉන්න මහත්තුරු, එවුන්ට තමයි ආචාර පවත්වන්නේ, ගෞරව සම්මාන පුදන්නේ. මේ ලංකාවේ එහෙම අඥානවන්ත ගමනක යන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා තමන් ගැන දන්නේ තමන් නේද? ඔබ ගැන දන්නේ ඔබ. ඔබ මේ වෙනකොට රැකගෙන තියෙන සිල් ඔබ දන්නවා. ආන් ඒ සිල් බිඳින්න නැතුව මැරෙනකම්ම රකින්න වීරිය කරන එක මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න වීරිය කිරීම. ඒක තමයි උදාරත්වය. දැන් මේ චූටි දුව වැරදි කරලා අඩුයිනේ නේද? දුව වැරදි කරලා අඩුයි අම්මට වඩා. අම්මා වැරදි කරලා වැඩි. දැන් දුව පොලොස් සඹුලක් උයා ගන්න මං හැන්දෑවේ දැන් ගෙදර යනකොට පොලොස් ගැඩියක් දෙනවා. උදේට කන්න පොලොස් සඹුලක් උයපන් මයි පුතා ගිහින් අම්මටයි තාත්තටයි ගෙදර ආයටයි කියලා. මුළු ගේම කොහොල්ලා ගෑවොත් මිසක් තෝ උයන පොලොස් සඹුල්. ඈ, උඹට පොලොස් සඹුල් උයන්න පුළුවන් නම් මට මූණ බලනකොට කිව්ව හැකිනේ. උඹට පොලොස් සඹුල් යන්න බෑ. පොලොස් සඹුල් යන්න බැරි වෙන එකක් නෙමෙයි, උඹේ අම්මා උඹට ඉගැන්වුවේ නෑ පුතා. පොලොස් සඹුල් යන්න තවම ඉගැන්වුවේ නෑ. මයි පුතා, මං මේ ඉස්සරහ තියාගෙන කිව්වේ මයි පුතාට විතරක් නෙමෙයි, මයි පුතාගේ සමයේ ඔක්කොම මේ ඉන්න එක ළමෙක්වත් දන්නේ නෑ. ඒකිලාගේ අම්මලා මොකද කරන්නේ? උගන්නන. මොනවද උගන්නන්නේ? උයාගෙන කන්න නැතිය කියා, අතුපතු ගන්න නැතිය කියා, රෙදිපිලි හොදා ගන්න නැතිය කියා, අම්මට සහායට නැතිය කියා, අප්පට සහායට නැතිය කියා. මොකද පුතා ඒ ගෑනේ
රටට ජාතියට මොකටද ඒ ගෑනි? අම්මට අප්පට නැති දරුවෝ, පරිසරයට නැති දරුවෝ, ජීවිතය ගැට ගහන්න දන්නේ නැති දරුවෝ මොනවටද? වැඩක් නැහැ. අකුරු ඉගෙනගෙන ඇති ඵලයේ මොකද? මම පුතා උපාධියක් අරගෙන වෛද්‍යවරියක් වුණා කියමුකෝ පුතා. කළමනාකාරවරියක් කියමුකෝ. ඉංජිනේරුවරියක් කියමුකෝ. උයාගෙන කන්නේ නැද්ද පුතේ? ඈ? අතු ගා ගන්න නැද්ද පුතා? රෙදි හොදන්න නැද්ද? ඈ? අදටත් මම දන්නවා මම පුතාගේ රෙදි හොදලා දෙන්නේ අම්මා. මම මේ ඇත්තම පුතේ කියන්නේ මට ඉතින් දර්ශනය වෙනවානේ. තාත්තා සාක්කියට ඉන්න හින්දා අම්මා ඕකට ලකුණු දාන්නේ මට. තාත්තා මට ලකුණු දානවා. ඔබ වහන්සේ හරි. ඔබ වහන්සේ හරි කිය ගිය තාත්තා ලකුණු දානවා අම්මයි දුවයි නම් දාන්නේ. හැබැයි ලකුණු දාන්න වෙනවා. මේ ඉන්න හැම ගෑණිට මෙහෙම වෙනවා. හැම ගෑණිට මෙහෙම වෙනවා. මං දන්නවා මේගොල්ලොන්ගේ වීරිය. ඔව්. එහෙම ලෝකයට වංචා කර කර වංචා කර කර බොරු කර කර බොරු කර කර පාපී මිත්‍යා දෘෂ්ටික ගමනකට දරුවොත් අරගෙන යන්න යන ඔබ නාකි වුණාම දැන් වීරිය කරන්න හදනවා සිල් රකින්න. දැන්නේ වීරිය කරන්න හදන්නේ සිල් රකින්න. කෙල්ලෝ කාලේ මතක් කරන්ඩ ඔය සිල් ගන්න අම්මලා කොහෙද හිටියේ? හොඳට මතක් කරන්ඩ අවුරුදු 15 16 17 18 කාලේ අම්මලා නාගුණ වෙලයි අටමාලේ දාගෙන එන්නේ නැතුව කොහෙද හිටියේ? මේ මේකිලා වගේම කුලප්පුව හැදිලා දිව්වා. ඔව්. ආයතකොට සිල් ආවල් සිල් කුළු වෙලා හිටියේ බලන් කුළු වෙලා. අජානීය ස්කූටර තුරඟ පිට වදින කුමාරිය නිවාත වේගයෙන් නිගලනු කොතන බදාහිමි දෙවුරේ සවි පුරවර සිරි බලන විලාසයට උඹේ කිරුල බිම වැටේ දෙතුනා. ඒ දවසල ගියපු යාම ඔය දැන් සිල් ගන්න අම්මන්දිලා ඈ මනමාල කොමට අස්සෝ වාගේ බයිසිකල් වලට නැගලා ඉස්සරහින් යන එකාගේ බෙල්ලට උඩින් අත දාලා කරෙන් බදාගෙන පුරවරයේ සිරි බලමින් හොර ගමන් ගියාලු පුතා. දැන් අෂ්ටාංග උපෝසත සීලේ පැරදිලා දැන් වීර්ය කෙරුවට අර පහු කාලේ පුරවාපුවා කදේ කෙලස් කදේ පුරවාපු පාප කර්ම වලට දැන් මොකද කරන්නේ? බෞද්ධ දර්ශනේ කර්මය සමාකලන්න බෑ. කතාවට නම් කියනවා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. ඈ ඒ තරම් ආශ්චර්යමත් මේ මෑතකදි කැලණි ගඟේ යටින් අර නාග ලෝකේ ඉඳලා නෙළුම් මලකුත් අරන් ඇවිත් තියෙන්නේ. උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය උ මිත්‍යා දෘෂ්ටික ආගම් ඇති. පාපය කරපු එක කර්මානුරූපෝ විඳලා ගෙවන්න ඕන. ඒක තමයි ඇත්ත. ඒ නිසාවෙන් අම්මලා ජීවිතේ හයිය තියෙන කාලේ අප්පච්චිලා ජීවිතේ හයිය තියෙන කාලේ කරගෙන ආපු මහා පාප කර්ම ටික දැන් පුරවලා ඉවරයි. කෙලස් කදේ දැන් මේ අන්තිම කාලේ මොකවත් තේරෙන්නේ නැති කාලේ මෙවුන්දලා වීරිය වඩනවා නිවයන්. හැබැයි බෑ බිඳින්න බෑ හයිය නැ බිඳින්න හිතුණත් බිඳින්න බෑ. ඒක නෙවැඩි
නැත්තම් සිල් බිඳෙන්න නාකි ලොක්කියන්ට ලොක්කොන්ට හිතෙනවා. හිතුණාට බිඳින්න බෑ හයිය නෑ පුතා. මම අහගෙන හිටියා මේ ළඟදී කියනවා මගේ පුංචි රෝස මලේ මමයි උඹේ වියපත් බඹරා උඹ හීනෙන්වත් නොදකින කුමරා ලොක්කේ කීන් කෙල්ලක් දැකලා පුත නාකි ලොක්කේ හීන් කෙල්ලක් දැකලා කුලප්පු වෙලා ඒක නේද ඒ සින්දුවේ කියන්නේ මං ඔය සින්දුවේ තියෙන රූගත කරලා තියෙන රූප රාමු ටික බැලුවා බලනකොට නාකිම නාකියෙක් ඉස ඩයි කරලා රැවුල ඩයි කරලා හැඩ තියලා ඇඳුමක් ඇඳලා ටයි දා අර කිදියා බල 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 පස්සෙන් ඇවිදිනවා 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 ලොක්කට හෙම්බත් වෙනකන් ඇවිද කෙල්ල ගානක්වත් නැ කිරියත් ආයෙනවා වගේ කෙල්ලට දැහැනවා කෙල්ල යනවා කෙල්ලගේ හිතේ තියෙනවා කිරියත්තා කියලා මේ ලොක්කගේ හිතේ තියෙනවා මමයි උඹේ වියපත් බඹරා නාකි උනත් බඹරලු මේ හොරණ ඉන්නා හැම නාකි බඹරු නෑ කියලාද හිතේ ඕනතරම් ඉන්නවා නාකි බඹරු අමාත්‍ය කාර්යාලවල අමාත්‍යංශවල ලොකු ආයතනවල ඉහළ පුටුවල ඉන්න නාකි ලොක්කෝ අලුත් පත්වීම් අරගෙන ආපු ගමන් ඔව් නිලේ උසස් කරලා කාර්යාලේ හොඳ පුටුවක් දෙන්න උත්සාහ කරනවා අර වගේ අයට මම රාජ්‍ය සේවයේ ඉන්නකම් මම බලන්නේ හිටියේ කොහොමද කියලා පුදුමම ජරාතනක් වෙලා පුතා රාජ්‍ය සේවය හැම පැතිකඩයකින්ම මොනවා හරි වල් රසයක් විඳින්ද උත්සාහ ගන්න රාජ්‍ය සේවකයෝ වැඩි ඒකෙන් තමයි මේ රාජ්‍ය සේවයම දූෂිත වෙලා තියෙන්නේ ඒ වගේ නාකි වෙලා හිතුණත් නාකියට බෑ අවසානයේ ඇවිදලා කෙල්ල යන්න යනවා හීනෙන්වත් නොදකින කුමරා කෙල්ලගේ හීනකින්වත් හිතෙන්නේ නැති කුමාරයෙක් පස්සෙන් ආවේ කෙල්ල යනවා ලොක කනසල්ලෙන් ගෙදර යනවා ගෙදර ගිහිල්ලා ඇඳේ බුදියාගෙන ජනේලේ අරිනවා ජනේලේ අරලා මේඝ දූතේ වාගේ හුළඟට කියනවා පණිවිඩය හමායන සුළඟේ අසාපං මගේ දුක ඵලයන් උඹ වේගයෙන් මන් දහවලේ දැකපු මගේ පුංචි රෝස මලේ හැප්පියන් හැප්පිලායේ මලේ සුවඳ අරන් ආපහු වරෙන් මගේ ජනේලෙන් ගේ ඇතුළට ඇවිල්ලා මගේ නහය ගාවින් ඵලයන් අඬකො පෙරේතකෝ මොන්න තරම් කෙලේශ ධර්මයක් වඩනවාද පෙරේතයා නමුත් බිඳින්න බෑ පුතා ඇඳේ තමා බිඳින්න බෑ උඩු බැලි අතට ඇඳේ තමා නාකි වුණාම බිඳින්න බැරි හින්දා තමා නාකි කිව්වේ නාකි වෙලා සිල් ගන්න බෑ නාකි නොහැකි භාවනා කරන්න බෑ නාකියාට නොහැකි වැඩ කරන්න බෑ නාකියාට නාකි නොහැකි නොහැකි නාකි ඒ වුණාට මෙවුන්දලා පටන් ගන්න එතකොට කල්පනලා සිල්ලෝ නෑ මයි පුතේ මේ නාඹර තරුණ ගැටවර ළමා මැදියම් වයසේ ඉන්න ඔබට මට අපට සිල් බිඳෙන වයසේ අයයි සිල් රකින්න ඕනේ. ඒකට වෑයම් කරන්න ඕනේ.
අපි උත්පත්තියෙන්ම සිල්වන්තයි. උත්පත්තියෙන්ම සීලවන්තයි. චූටි එවුන් කිසි වරදක් කරන්නේ නේ. සත්තු මරලා නැහැ, හොරකම් කරලා නැහැ, කාමයේ වරදවා හැසිරිලා නැහැ, බොරුවෙන් ලෝකේ රවට්ටලා නැහැ, මද්‍රව්‍යයක් අරන් නැහැ. හිරිමල් සිඟිති පැටව ලෝකයට බිහි වෙනකොට පාරිසුද්ධ දෙවියන් වඳින දේව පුත්‍රයෝ, දේව ධර්ම ඇති උත්තමයෝ, ඒ උතුම් දරුවා තමයි මිහි මඩලට ආවට පස්සේ මිහි මඩලේ හිටපු පව්කාරයෝ විසින් අර දරුවාව පාපයට බර ලෝකයකට තල්ලු කරගෙන එන්නේ. වැඩි හිටියෝ අපි ජීවත් වෙන පරිසරේ ඒ අය තමයි තල්ලු කරගෙන යන්නේ. අවසානයේ කිලුටු ලෝකයක් ඔබ බලන්න. ලංකාවේ ජව සම්පන්නම පිරිස කොටසක් බන්ධනාගාර, කොටසක් පුනරුත්ථාපන කඳවුරුවල, කොටසක් මහ රෝහල්වල, කොටසක් මානසික රෝහල්වල. මේ විදිහට පුතා ලංකාවේ ඵලදායි ජීවිත තියෙන අයගේ ජීවිත නිසාරු ගමනක පදික වේදිකාවල රස්තියාදු වෙන රටේ තාරුණ්‍ය කොච්චරද? ඈ රටේ තාරුණ්‍ය අර ගීතයක නම් කියනවා, හැබැයි කන විදලා කොණ්ඩේ පාට කරලා ඇවිදින ගිනි අවුවේ හිල් බාට ගල් තැලුම් මතුණු තාර වලින් වැහුවේ 550 ජාතකයම උන්ටයි බන කිව්වේ. පොළවටත් වැඩිය බර උම්මයි මිනියට කර ගැව්වේ. ඕකේ කියන්නේ අර මම මුලදි කියාපු විසිකණ්ඩ එකෙක් නෑ කියන එක. ඒ විසිකපු උන් තමයි සමහර විට මිනියට කරගහන්න ඉන්නේ, දුකේදී පිහිට වෙන්න ඉන්නේ. නමුදු මන් දකිනවා එහෙමයි කියලා මේ ලංකාවේ තියෙන දුසිරිත අනුමත කරන්න බෑ. ඒවා මානව සමාජයක පිරිමිකමට, ගැහණුකමට, මව්කමට, පියකමට, තරුණ බෝසත් ජවයට කොපමණ ගැළපේද නොගැළපේදයි බලා රසවින්දානන් තමයි වටින්නේ. එඳ පුතේ හම්බෙච්ච නිකලල් ජීවිතය කිලුටු කරන්නේ නැතුව වටිනා ගමනක් යන්නට වීරිය කරන එක තමයි පළවෙනි නිවන් දක්නා සතුට, සැනසීම, ප්‍රීතිය රජකරවමින් කෙලෙස් ප්‍රහීන කොට ලබන සදාකාලික සැපය ලබන පළවෙනි වීරිය සම්මා වායාමය. දෙක, උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. මෙච්චර කාලයක් කරපු වැරදි නවත්තන්න වීරිය කරා. බලන්නකො පිළිවෙල. ඉස්සරෝම ලේසි එකක්. නොකරපු පව් නොකර ඉන්න වීරිය කරනවා. දෙක, කරපු පව් නවත්තන්න වීරිය කරනවා. සුදු අම්මා මොනවාද කරපු පව්? මේ මැද ඉන්න චූටි දුවගෙන් ඇහුවා. මම පුතා සත්තු මරන්න නැතුව ඇති, හොරකම් කරන්න නැතුව ඇති, බොරුවෙන් ලෝකේ රවට්ටන්න නැතුව ඇති, මද්‍රව්‍ය ගන්නේ නැතුව ඇති. මොකද්ද මම ඉතුරු කරපු එක? මොකද්ද සිල්පද පහෙන් මං ඉතුරු කෙරුවේ? කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සිල්පදේ මම පුතාගේ තරමින් දැරිවියක් හින්දා මං දරනවා. මේ වයසේම කොල්ලෙක් ඔතන හිටියා නම්
මෙයත් එහෙමත් දන්නේ නැහැ. මම පුතා ෆෝන් දැකලා තියෙනව නේද? ගෙවල් වල තියෙන ෆෝන් ඈ හරිද සාක්ෂියට එකගො ෆෝන් දැකලා තියෙනවද නැද්ද? දැකලා නැහැ. මේ කියකො බොරුත් කියනවා. ඈ සිල්පද දෙකක් කියවරයි. ඔව් ෆෝන් දැකලා තියෙනවා, ෆෝන් අල්ලලා තියෙනවා, ෆෝන් වල අර බටන් ඔබලා තියෙනවා, ඔබනකොට කාටූන් මතුවලා තියෙනවා, කාටූන් දිහා බලාගෙන ඉඳලා hina වෙලා තියෙනවා, ගේමුත් ගහන්න හිතිලා තියෙනවා, ගේමුත් ගහලා තියෙනවා. අධ්‍යාපනයේ ලබන දරු පැටියෙකුට ගේම් සහ කාටුන් කවර නම් සරණක්ද? අධ්‍යාපනයේ ලබන දරුවෙකුට ගේම් ගහලා කාටුන් බලලා ලැබෙන සරණක් ලැබෙන විෂය කියන්න මට. ජීවිතයට ලැබෙන වරප්‍රසාදය කියන්න නෑ. මනෝභාවයන්ගෙන් තෘප්තියක් ලැබලා කාලයයි ශ්‍රමයයි ධනයයි තුනම විනාශ කරලා අධ්‍යාපනය ප්‍රාථමික ලෙස කඩා වට්ටවාගෙන වැරදි ගමනක් යන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. සිල්පදේ බිඳලා මේ වයස් කාණ්ඩවල ළමයි ගොඩාක් දැන් ඇබ්බැහි වෙලා අනවශ්‍ය මෙවලන් අනවශ්‍ය වයසේ දරුවන් අතට ලක් කිරීමෙන් දරුවන් නොමග ගියා. අනවශ්‍ය වයසේ දරුවෝ හුදකලාව පදික වේදිකාවල රාත්‍රියේ නොමනා ගමන්වල යෙදීමෙන් දරුවෝ මොකද වෙලා තියෙන්නේ? කුඩු කාරයෝ, ගංජා කාරයෝ, කම්මැලි කුසීත මව්පියන්ට බර, ශිෂ්ටාචාරයට නොගැලපෙන ආගමට දහමට පටහැනි ජාතියක් හැටියට මේ සමාජය ඇවිදිනවා. ගිහි පැවිදි දෙකේම පුතා පිරිවෙනක් වහන්න වෙනවා ෆෝන් නැත්තම්. නේ? පිරිවෙනට ෆෝන් ගේන්න දෙන්නෙම නැතුව හාමුදුරුවරුන්ට පුංචි හාමුදුරුවරුන්ට ෆෝන් පාවිච්චි කරන්න දෙන්නෙම නැත්තම් පුංචි හාමුදුරුවරු සිවුරු ඇල්ලා යනවා, පිරිවෙන් අරලා යනවා. මන් දන්නේ. පිරිවෙන මොකටද? ඈ මේ තියෙන පිරිවෙන් වලට මං කැමතිම නැහැ. පිරිවෙන ඕන බහුශ්‍රුත ගුණගරුක ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ කෙනෙක් හදන්නට. නමුත් පිරිවෙනෙන් හදන්නේ රාජ්‍ය සේවකයෙක්. ඉස්කෝලෙන් හදන්නේ ඒත් රාජ්‍ය සේවකයෙක්. පිරිවෙන් හදන්නේත් රාජ්‍ය සේවකයෙක්. ඊට පස්සේ පිරිවෙනෙන් උගන්නලා විශ්වවිද්‍යාලයට ගිහිලා උපාධි අරගෙන රාජ්‍ය සේවයට සුදුසුකම ආවා කියලා තක්සේරු කරගෙන දානි දීපු එකාගේ ගෑණි තරම් රාජ්‍ය සේවයට යනවා පුතා. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඇවිල්ලා උපාධිය තරම් දානි දීපු එකාගේ ගෑණි හරි දුව හරි ගත්තා රාජ්‍ය සේවයට ගියා. නෑ මෙතන මේ මෙතන මේ බණ අහන්න ආපු ගොඩේ නැද්ද? එකෙක් හරි ඉන්නවා පුතා. දාන දීපු එකාගේ ගෑණියලා රාජ්‍ය සේවයට ගියෝ. දාන දීපු එකාගේ කෙල්ල අරන් ගියපු එකෙක් හරි ඉන්නවා මෙතන. අය නැති වෙන්න බෑ. ඉන්න බැරි නම් ගියාට කමක් නෑ. නමුත් කැතයි පුතා. කැතයි. භික්ෂූත්වයේ මොන තරම් ශ්‍රේෂ්ඨද? මං හද්දා පිටිසර වන්නේ අනුරාධපුරයේ උතුරු මැද පළාතේ වැව්බන්දි පුරවරේ කටුමැටි ගේක පොල් අතු වහපු වහලේ ඉහි දැල් වෙච්චි රාත්‍රියට ආකාශයේ තියෙන තාරකාගේ ඇතුලේ සිටන් නැරඹිය හැකි තරමේ ගෙපියසක බිහි වෙච්චි යාචක පවුලක මං ඒ වන්නිය පසුකොට ගම් නගර වීදි සිසාරා ලෝව වටා ගොස් අද දවසේ
දකුණු පළාතේම කාටවත් ඉඳ ගන්න බැරි වෙච්චි උත්තරම සද්ධර්ම සිංහාසනය මත හොරණ විද්‍යා රත්නයේ ඉඳ ගන්නට වරම්ලත් එකම පින්වතාම කොහොමද පුතා වීරිය අර කටු මැටිගේ අතු පැලේ ඉතිවැදි කෑල්ලක් උඩ හම්බෙච්චි මං දරුවෝ 10 දෙනෙක් හිටපු පවුලේ පයින්ම ඉස්කෝලේට කිලෝමීටර 5 6ක් ගියපු ඇඳගන්න වස්ත්‍රයක් නැතුව කන්න දෙයක් නැතුව හිටපු මං ගත්ත උත්සාහය වීරිය කොච්චරද බලන්නකෝ වන්දනීය පූජනීය දුටු දුටු තන වන්දනා ලබන ලෝකය පිළිගත් තැනකට එන්න වරම් ලැති මිනිහෙකුනේ පුතා අල්ලස් දීලා පගාව ගහලා නෙමෙයි රන් රෙදී මුතුමැණික් මතින් නෙමෙයි සල්ලි මිල මුදල් පතින් නෙමෙයි ශික්ෂාකාමීව රැකින්න තිබ්බ සිල් රැකගෙන වෙච්ච චූටි වරදක් හරි තිබුණා නම් අත්තරගෙන ජීවිතය නිර්මාණය කරන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලය තමයි මේ හොරණ විද්‍යා රත්නේ අද දවසේ හදා ඇති සද්ධර්ම සිංහාසනයෙහි වැඩ ඉන්නට වරම්ලත් වාසනාවන්තයා වුණේ. ඒක අද මම පන්සලේදීත් කිව්වා. අද 100ක් ළමක දානයක් තිබ්බා පන්සලේ. ලබන 2024ට දින බෙදලා දුන්නා. ඇවිල්ලා හිටපු සෙනගට බෙදන්නට බැරි වුණා දින. අවසානයේ ගොඩක් දෙනෙක්ගේ හිත රිදෙන්න ඇති. නමුත් දවස් 365යි තියෙන්නේ. ඈ 800ක් ආපුවාම 365 දෙන්නේ කොහොමද පුතා? දෙන්න බෑ. ඒගමන මං කිව්වා මට දුකයි. ඇයි ඔක්කොම ලාවේ? එපා කියද්දි. මං හැම තැනම කිව්වා. ගම්පහ, මාතලේ, අනුරාධපුරේ පොළොන්නරුව මේ දිස්ත්‍රික්ක ටිකෙන් හැර එන්න එපා කියලා. ආසන්නෙම තියෙන දිස්ත්‍රික්ක පහකට හයකට එන්න කිව්වා. මේ හොරණ ඉඳලා ගිහිල්ලා ආන් අරකල. ඒගොල්ලන් මං පස්සෙන්ම ඇවිල්ලා දැන් බනත් අහන. ලෝකෙ පුතේ දිනන්න පුළුවන්. ලෝකෙ ජය ගන්න පුළුවන් අධ්‍යාපනික වශයෙන් ආකල්පමය වශයෙන් ආර්ථිකමය වශයෙන් මේ ලෝකේ භෞතිකවත් ආධ්‍යාත්මේවත් දෙපැත්තෙන්ම දිනන්නට පුළුවන් වීරිය කළොත් යහපත්ව සම්මා වායාම වැඩුවොත් ඇත්තටම ක්‍රිෂාන්ත ක්‍රිෂාන්තගේ සාමාන්‍ය කොල්ලා කාලේ තිබුණට වඩා වත්කමක් දැන් ක්‍රිෂාන්තට තියෙනවද නේ? ඔක පුතා අත පොරවාගෙන බුදියාගෙන ඈ කොහේ හරි ගංජා සුරුට්ටුවක් බීලා ඔය පඳුරක් අස්සේ හුලම් වැඩි වැඩි තාරකා ගැනගෙන හිටියා නම් හම්බෙනවද? අද මෙච්චර පුණ්‍යවන්ත දහස් ගණන් මිනිස්සු අභිභුවේ ජේතවනාරාමයේ වාගේ මහමෙවුනාව වාගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නකොට දඹදිව ඉන්දියාවේහි කරවන ලද මහා ආරාමේ කාලෝක කලා වගේම අදත් දෙවි බඹුන් සහිත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගෙන් පිරී ගිය විද්‍යා රත්නය පුරවාලන්නට වරම් හම්බ වුණේ ක්‍රිෂාන්තගේ වීර්යය. පින්වන්තයි. පුණ්‍යවන්තයි. මව්පියන්ගේ ජාන ආරයෙන් ආපු ආරමේ ගුණත් ලෝකෙන් හොයාගත් දැනුමත් මත නිර්මාණය කරගත්තා වූ මේ ජීවිතය
මරණයෙන් සමුගෙන යන තාකල්ම චූටි පුතාටත් බෝ කරමින් මිනිස් ගුණ ලස්සන සමාජයක් නිර්මාණය කරන්න මේ ඉන්න සියලු මිනිසුන්ට වීරිය ධර්මය උගන්වන්න අවකාශය ලැබිච්ච මේ වෙලාව පාවිච්චි කරන්න. අපි කරපු පව් තියෙනවා අත්තරින්න පුළුවන්. මම උදාහරණයක් කියන්නේ. මම මේ ඊයේ පෙරේදා බණකට ගියා. බණකට ගිහිල්ලා මේ වාගේ විශාල සෙනගක්. මම ඊට පස්සේ ඇහුවා මං කටින බණට ගියේ. මං ඇහුවා මෙවර මේ පන්සලේ කටිනේ කලේ කවුද? ඒගමනේ කාන්තාවක් කිව්වා ස්වාමීන් වහන්සේ මම තරහ නැතුව මට උදව්වක් කරනවාද කියලා ඇහුවා මං. ස්වාමීන් වහන්සේ අවසරයි කියන්න කිව්වා. මං ඇහුවා අක්කණ්ඩි කීයක් විතර වියදම් වුණාද කටිනේට? ස්වාමීන් වහන්සේ රුපියල් ලක්ෂ 5ක් විතර කියලා කිව්වා. ඒගමන මං කිව්වා ලබන අවුරුද්දේ මේ පන්සලේ කටිනට ලක්ෂ 20ක් වියදම් කරන්න මං ක්‍රමයක් කියනවා. පුළුවන්ද කියලා ඇහුවා. කාටවත් වියදම් වෙන්නේ නැතුව ලක්ෂ 20ක් මෙහෙ කටිනට වියදම් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මං හදලා දෙන්නම්. මේ ඉන්න අය අතරින් සිගරට් බොන පිරිමි ළමයි 10 දෙනෙක් එන්න කියලා කිව්වා. මයි පුතාලා මං ඉස්සරහට දැන් ආවේ නැතත් පස්සේ කතා කරන්න. මට කතා කළේ නැතත් මේ ලොකු හාමුදුරුව පන්සලේ ඒ ලොකු හාමුදුරුව ගාවට කණ්ඩායමක් හැදිලා ඇවිල්ලා ලබන අවුරුද්දේ කටිනේ බාර ගන්න. සිගරට් බොන 10 දෙනෙක්ම ඕනේ. සිගරට් එකක් රුපියල් 125යි. දවසට සිගරට් පහක්වත් අවම බොනවා පුතා. තේ උදේ තේ එකටයි, හවස තේ එකටයි, උදේ කෑම එක, දවල් කෑම එක, රෑ කෑම එක. මේ වේල් පහට පහක් බොනවා. අවම පහක් බොනවා. මං දන්න පොලිස් නිලද හරියක් ඉන්නවා පෙට්ටියක් බොනවා පුතා 20. ඌට නම් අමාරු නෑනේ 20 පෙට්ටියක් බොන්න. පඩියෙන් නෙමෙයිනේ බොන්නේ. එහිඳ අමාරු නෑ. එහිඳ 20 පෙට්ටියක් බොනවා. නිකන් හිතන්නකෝ සිගරට් 20ක් බොනකොට. ඈ? කීයක්ද කියලා? ලක්ෂ ගණන් පුතා පුච්චන්නේ. දවසකට පහක් බිව්වහම දවසේ වියදම 625යි. 600යි කියන්නකෝ. මාසේ වියදම 18000යි. නිකම්ම හොම්බත් පුච්චලා ඇඟ ඇතුළ දුම් ගහලා ලෙඩ රෝග හදාගෙන දරුවන්ට වැරදි ආදර්ශයක් දීලා ගන්ධා සාර බෑ ගෙදරම පවුලෙම සෞඛ්‍ය විනාශ කරලා තමන්ට තිබිච්ච අභිමානයේ කීර්තිය ගෞරවය නැති කරගෙන අතේ තිබ්බ සල්ලිත් පුච්චලා මේ කරපු මහා විනාශේ නතර වෙනවා පුතා. නතර වෙලා පුණ්‍යවන්ත නිරෝගී මිනිහෙක් හැදෙන ගමන් මාසෙට 18000යි අවුරුද්දට 216000යි. මුදල 10 දෙනෙක් එකතු වෙනකොට 21 ලක්ෂ ගාණක් පුතා මුදල. අපිට පේන්නේ නැතුවට බලන්නකො පුච්චන තරම් දිය කරන තරම් මේ සමාජෙ. ස්වාමීන් වහන්සේ මෙවුන්නම් ගොන් වාගේ නේද ස්වාමීන් වහන්සේ කියලා දැන් ගෑනුන්ට හිතෙනවා. ඒ වගේම ගෑනු තොලේ ගාන එව්වා. ඈ පිරිමි තොලේ ගාන්නේ නැහනේ. තොල පුච්ච ගන්නවනේ. ගෑනු තොලේ ගානවා. ඇහි ගානවා. හක්කේ ගානවා. බෙල්ලේ දාර අඳිනවා ඈ නියපොතු වල ගානවා අල්ලේ ගානවා ගොන් කවුද ඈ අරකගේ සිගරට් එකට 125යි මේකගේ කුප්පියට
මේකේ කුප්පියට 1000ක් විතර වෙනවා. මම දන්නවනේ ආලේ පොළ ස්වභාවය. ගාගෙන යන මේ කරුමෙට හම්බෙච්ච ගෑනුකම මාරු කෙරුව හැකිද පුතා? ඕක මාරු කරන්න බෑ. ඕක සංසාරයේ කරපු පාප කර්මයකට හම්බුනේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ සහතික ඇත්ත. පාප කර්මයකට තමයි ගෑනුකම හම්බුනේ පිරිමියෙක් නොවි. මොකද්ද ස්වාමීන් වහන්සේ ඒකේ තියෙන වෙනස? වෙනසද? පිරිමිත් වැඩිවිය පැමිණෙනවා ගෑනුත් වැඩිවිය පැමිණෙනවා. පිරිමි වැඩිවිය පැමිණිච්ච දිනයක් අහන්න. දන්නේ. ගෑනු වැඩිවිය පැමිණිච්ච දිනේ දන්නවා. ඒ පැමිණිච්ච දිනේ ඉඳලා ඇය කායික වශයෙන් සමාජීය වශයෙන් විඳින පීඩාව එක පිරිමියෙක්වත් විඳිනවද? නැහැ. කසාද බැන්දාට පස්සේ සමාන අයිතියක් ඔයාටයි මටයි දෙන්නටම තියෙනවා. මාත් මිනිස්සෙක්, තමුසෙත් මිනිස්සෙක්. ඒ හින්දා අපි දෙන්නා කැමැත්තෙන් කසාද බැන්නේ. අපි දෙන්නා කැමැත්තෙන් සතුටින් ඉන්නේ. ඒ හින්දා බබා හම්බෙනකොට තමුසේ මාස පහමාරයි මම මාස හතරයි. බර කාලේ තමුසේ උස්සගෙන ඉන්න හීන් කාලේ මං පුළුවන් නම් මාරු කරපාලක බලන්න. මාරු කරන්න බෑ පුතා. ගෑනුකම මාරු කරන්න බෑ. ගෑනුකම මාරු කරන්න පුළුවන් කොහොමද? වීර්‍ය වඩන්න ඕනේ තම සැමියාට ආදරෙන් උපස්ථාන කරමින් සැමියාගේ විශ්වාසය නොබිඳ ගැහණු ශික්ෂණය මත පිහිටා උදාර යසෝදරා කුල පරම්පරාවේ හොබනා ගති පැවතුම් ඇතුව ඉස්සරහට එන්න පුළුවන් නම් මාරු කරගත්තා. එහෙම නැතුව නන්දම්මාගේ බෙල්ල මිරිකමින් නන්දම්මාව හැම වෙලාවෙම කණ්ඩ වීරිය කරන නයා වාගේ බලන මෙවුන්දලාට ලබන භවයේ මනුලොව ගෑනුකමක් නැහැ, තිරිසන් ලෝකයේ ගෑනුකමක්. නන්දම්මාටත් එහෙමමයි. ඔය ඉන්නව නේද? ඔය ඉන්නේ බලාගෙන නිවන ළඟම ඉන්නේ. ඈ ලේලියෙකුට අය සතුටින් ඉන්න නම් දෙන්න. ලේලියෙකුට නම් සතුටින් ඉන්න දෙන්න. එවුන්දාගේ පුතාව අරගෙන සැපසේ අරකි අරුවා කනවලු කිය මේ ගෑණිගේ තියෙන දුෂ්ට දුර්ජන වෛරය බලන්නකෝ අප්පා. ඈ මෙවුන්දලාට පුළුවන් ද බෝධිය ගාව සදාතනිකව බුදියවුවත් බලන් නිවන් යන්න? ඈ පැදුර එලාගෙන බෝධිය ගාව හැමදාම බුදියවුවත් නිවන් යන්න බෑ. ඒකට ಗುಣ ඕන, ශික්ෂණිය ඕන. පෙර වැරදි මොනවද බල බලා ඒවා නවත්තන්න වීරිය කරන්න ඕන. එකින් එකට එකින් එකට කෙලස් ප්‍රහීන කරන්න ඕන එකින් එකට. එතකොට නිකලස් වෙන්නේ, නිකලස් බවනේ නිවන සැනසීම. අපි දවසින් දවස කෙලස්නේ වඩන්නේ. ඈ එක ගෑණියක් ගන්නවා, අරගෙන ටික දුරක් යනවා. ඈ ඊට පස්සේ හිතනවා ඒක හරි නෑ වාගේ කියලා. ඊට පස්සේ ඒක තියාගෙන අනිත් එක ඇස්ට්‍රා එකක් හැටියට පවත්වාගෙන යනවා. ඈ මේ හොරණ අය සල්ලි තියෙන අප්පලා අතර වැඩි දෙනෙක් ඉන්නවා පුතා. මං දන්නවා රාජ්‍ය සේවකයෝ අතර වැඩි දෙනෙක් ඉන්නවා මේ වාගේ ගති ලක්ෂණ තියෙන දුප්පත් අහිංසක ගොවි පවුල් වල අඩුයි. අහිංසක පවුල් වල අඩුයි. ගෑණි මිනිහයි දෙන්නාම කුඹුරට ගියා, කොරටුවට ගියා, ඒකේ වැඩ කෙරුවා. දාගෙන ගියපු තේ බෝතලේ ගහක් යටින් ඉඳගත්තා. දෙන්නාම සොඳුරු කතාවක් කියමින් තේක බිව්වා. ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න ආදරේට කොනිත්තලා පැල දොරින් පැන දුවන්න රෑට රෑට ඊයේ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
පාට පාට පම්පැදුරේ මට ටිකක් ඉඳ තියන්න බලන්න මරෙන්ද හිතන්නේ බොල එහෙම ජෝඩුම ඉන්නවා නම් පුතා ඈ මැරෙන කම්ම ඈ මට පේන්නේ නාකි ලොක්කියක් නටාපු නැටුමක් වාගේ නිකන් හිමින් 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 ඇවිත් කියලා ගාට ගාට ඇවිදින් එහෙමනේ කියන්නේ ඈ මට ඒ උනාට පේන්නේ අර කකුල් නැමිච්චි දෙපැත්තට බකල් ගැහිච්චි වයසක වුණා කෙනේ හිමින් හිමින් ඇවිල්ලා ලොක්කාගේ ඇස් දෙක වහලා අතෑරලා පත්තෙන් අල්ලාගෙන ලොක්කි මූණ දිහා ඇබිලා බලනවා. එතකොට ලොක්කත් උඩු අතට බලනවාලු. දත් නැති කටින් හිනා වුණාලු ලොක්කි. ලොක්කට දැවුණලු අවුරුදු 25 වාගේ. ඔව් විත්‍රත්නායක මහත්තයත් එක්ක පැනලා ගියපු වෙලාවේ අර කෙල්ල කිව්වේ මට දැනුනේ අවුරුදු 25 වය කිව්වා. එහෙනම් අරුන්දා රාගය කොච්චරද බලන්නකො. අර ගීතේ නම් කියන්නේ හුදකලා වෙලා කාන්සියෙන් ඉන්න වයෝවෘද අපච්චිගේ නැති වී යන සතුට නැවත ජනනය කිරීම සඳහා වයෝවෘද අම්මා පුරුෂයා කෙරෙහි මහා කරුණාවෙන් ස්වාමි භක්තිය උපදවාගෙන මනෝභාවයන් අවදිකොට හිතට වද දෙන කෙලෙස ධර්ම පිටු දකිමින් සතුට සැනසීම ප්‍රීතිය ඇතිකොට එවුන්දාව අවදි කළා කියලා. ඊට පස්සේ කරෙන් අල්ලාගෙන මූණ බල්ලා හිනා වෙලා ලොක්කාට අමුතු හැඟීමක් තිබ්බු හැඟීම් සියල්ල ඉවර කළා. අලුත් හැඟීමක් සිතුවිල්ලක් දීලා පත්තෙන් අතහැරලා චුට්ටක් හිමිහිට අල්ලලා කොනිත්තලා ලොක්කි කුස්සියටම දිව්වාලු. ලොක්කට ආපු ජවයට නැගිට්ටලු. නැගිටලා කුස්සියට ගිහිල්ලා අරුන්දාට තට්ටුවක් දාලා කිව්වාලු තේකක් බීලම දෙන්නම උයමු. තේකක් බීලා දෙන්නම උයමු කිව්වලු පුතා. බලන්න මං ආසයි එහෙම නාකි වෙලා හරි දෙන්නම ඒ දෙන්නට ගැළපෙන්නේ ඒ දෙන්නානේ. අවුරුදු ගානක අත්දැකීම් තියෙන දුක සැප බෙදාගත්ත ජෝඩුවනේ ඒ දෙන්න එකට ඉන්න ඕන. මේක එහෙම නෑ. පොය දවසට ලොක්කි ගන්නවා මල්ල දානවා ඇටමාලේ ඇඳ ගන්නවා පිරුවටේ මෙවුන්ද යනවා තිල් ගන්න. ලොක්ක පිලට වෙලා ඉඳගෙන අරුන්ද උදේට ඉව්වෙත් නෑ. තේවැක් කෙරුවා බිව්වා උපාසක දානේ දෙනවා නේ උදේට. මෙහෙන් ගිලින්න ලොක්කි ආවා ලොක්කට නෑ මොකවත්. අනේ අරුන්දා තේක බීලා බලාගෙන හිටියා. 10ටත් තේ මෙවුන්දට හම්බුණා. ඒකත් බිව්වා ලොක්ක බෝතලේ තිබ්බ කහට එක බිව්වා. 12ට හම්බුණා ප්‍රණීත දාන වේලක් උපාසක අම්මලාට. ඒකත් ඇදලා ඇරියා. හවස 3ටත් හම්බුණා කොත්තමල්ලි එකක්. ඒකත් සප්පායම් වුණා. මල්ලත් ගත්තා සිල් පවාරණේ කොට 3:00 මෙවුන්දා යනවා. ගිහිල්ලා ගෙදර අරුන්දා ඉඳගෙන ඉන්නවා. ලොක්කට පොඩි ප්‍රීතියක් එනවා මේ හොඳ එනවා දැකලා. බලාගෙන හිටියට පස්සේ මල්ල ගිහිල්ලා අරුන්දා ළඟින් තියනවා. අක්කරයක් බිම් පෙරලපු ගෑණියක්සේ. අපේ අද නම් බෑ. තේකක් බීලා බුදියමු ඈ. ලොක්ක තලාපුරිලව වාගේ ඔළුව කඩාගත්තා. ලොක්ක තලාපුරිලව වාගේ ඔළුව කඩා ගන්නවා මිසක් කවදාක්වත්. තමසර පිස්සුද? උදේටත් නෑ දවල්ටත් නෑ. උයනවා මොන හරි. කවදාවත් නෑ පුතා. එහෙමම තලාපුරිලව කූතාණ්ඩිය තලාපුරිලව බෙල්ල කඩා ගත්තා ලොක්ක කරබානේ. නිවන් යන්නේ ලොක්කා, අපායට යන්නේ ලොක්කි. හාඳුරු ගෑනුත් එක තරහද කොහෙද?
හාමුදුරුවන්ගේ ගැහණුත් එක තරහක් තියනවාද කියලා ඔබට හිතේ. ඇයි මම මේ පුන පුනා හාරන්නේ? අවසන්නේ ඇයි මම? මම වර්තමානයේ ලංකා කාන්තාව යන ගමන කෙරෙහි කිසි ප්‍රසාදයක් නැහැ. ලංකා කාන්තාව ගෑනු කොමාඳුරන්නේ. ගෑනු කොමට හිමි මව් කොමාඳුරන්නේ. මව් කොමට හිමි උත්තම ගුණ මේ ඉන්න ගෑනු අඳුරන්නේ. ගෑනු කොමට හිමි උතුම් পদවිය මව් කොම. මව් කොමට හිමි උතුම් পদවිය මොකද්ද? පුතේ දෙකේ දෙකේ පොල්ලක් ගෙනෙන්කෝ. බණ අඩුව කියලා යන්න එතනින් එහාට. ගෙදර බුදුන් කවුද? ඔ මං කිව්වේ දෙකේ දෙකේ පොල්ල තිබ්බා නම් තමන්ට තියෙන পদවිය දන්නේ. ගෙදර බුදුන් අම්මා. එතකොට බුදුන් නම් ගෙදර. ගෙදර නිවන්නේ අම්මනේ. ගෙදර සනසන්නේ අම්මා. අනාගතයේ දරුවන්ගේ නිවන හදන්නේ අම්මා. සැමියාගේ නිවන හදන්නේ අම්මා. නැන්දම්මාගේ නිවන හදන්නේ අම්මා. හයිය ඇති. හතර වර්ගයකට නිවන හදන්නට උතුම් ගෙදර බුදුන් අම්මා. නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා? මුළු ගෙදරම ආරක්ෂකයා අම්මා. ගෙදරට එන අනතුරු කල්තියා දකින උත්තමාවිය දෙවියන් වගේ අම්මා. ඵලදායි ස්වයංපෝෂිත දේ ආරක්ෂා කරලා දෙන තැනැත්තිය අම්මා. මුල්ම ගුරුවරිය මානව ලෝකයට හම්බෙන මුල්ම ගුරුවරිය අම්මා. පුබ්බා චරියාච උච්චරේ මුල්ම ගුරුවරිය අම්මා. මේ උදාර පුණ්‍යවන්ත උතුම් ගති ඇති අම්මාවරු හදාපු ඒ පුණ්‍යවන්ත දරුවෝ මේ දෙරණේකෝ. මේ දෙරණේ දරුවෝ නෑ. දරුවෝ වැරදි පාරවල් වල මෙපමණ ගෙන යන්නේ. දරුවන්ට කුලප්පු ඇති සංයමය නැති ශික්ෂණය නැති ජාතියක් කරලා තියෙන්නේ මෙවුන්දලා. ගන්නවා ස්කූටරේ, ගහනවා ෆෝන් එක හෙල්මට් එක අස්සෙන්, අමතනවා නිතරම. තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ මේ කිගාව. කාටද ඔච්චර කතා කරන්නේ? තන නොබල කාට කතා කරනවද? තමන්ගේ මහත්තයාට නෑ. එහෙනම් කාටද? මේ ලෝකේ එක එකට කතා කරලා තමන්ගේ කාලය විනාශ කරලා, ධනය විනාශ කරලා, ශ්‍රමය විනාශ කරලා, දරුවන්ට වැරදි ආදර්ශයක් දීලා, ගෙදර ගෘහාධිපතිනිය හැටියට වැඩ කරන්න තිබිච්චි බොහෝ කාලය අර ගේ ඇතුලේ විනාශ කරලා දාන මෙවුන්දා යන ගමන පුණ්‍යවන්තද? වැරදි. ඒ හින්දා දෙවඟනක් බඳුව ඔබ පුණ්‍යවන්ත භූමිකාවක් හසුරුවන්න තියෙද්දි ඒක කුලප්පු වෙච්චි කුළු හරකෙක් වාගේ යන මේ ගමන දැක්කාම මට හරි සංවේගයක්. අපේ අම්මලා දරුවෝ 10ක් හදලා ඒ දරුවෝ 10ටම ගෙදර වීකොටලා, ගෙදර කුරක්කන් කොටලා, ගෙදර කුරහන් අඹරලා, ගෙදර මිරිස් අඹරලා, ගෙදර ගොම මැටි ගාලා, බිත්තිවල ගොම ගාලා, මැටි ගාලා, හේනට ගිහිල්ලා, කුඹුරට ගිහිල්ලා, දර ටික කැලෙන් කඩාගෙන ඇවිල්ලා, ඇලට ගිහිල්ලා, දොලට ගෙනහිල්ලා, වතුර අරගෙන ඇවිල්ලා, මේ දරුවෝ අපි 10 දෙනාම හැදුවේ. මේකිට මොනවද තියෙන්නේ? අහරෙන් කැරකුවා, මෙහෙන් කැරකුවා, වතුර වැක් කරනවා, කුඩු ඔක්කෝම ගෙනල්ලා අර මෝඩයා තියලා තියෙන්නේ. අරකෙන් හැන්දයි, මේකෙන් හැන්දයි, විසික්කා 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 කලවන් කෙරුවා තිබ්බා. ඒකත් බෑ කියලා හිතෙනවා නම් මැච් එක නම් හොඳ කතාවක් නම් කෝල් එකක් ගත්තා. මේ
එනගමන් පීසා එකක් දාන් එන්න මට ටිකක් අද සනීප මදිවා ඇයි ඇයි මොකද නෑ නෑ කලබල වෙන්න එපා පොඩි ඔළුව එකක් කොම අර කගේ උණු උනා උණු වෙලා පීසා අරන් එන රුපියල් 600කින් විතර පිරිමහ ගන්න තිබ්බ එකට 1500ක් විතර වියදම් කරලා පීසා ගේනවා එනකොට කකුල අපිට කකුලක් දාලා ඉඳගෙන බලාගෙන ඉන්නවා ආවා මල්ල ගේන් තිබ්බා පීසා එකක් ගෙනින් කැම්මේසෙ උඩින් තිබ්බා රෙදි ටික ගැලෙව්වා නාගෙන ආවා පීසා කැපුවා තේත් හැදුවා හරි ආන් ටීවී එක ළඟට අනේ එනකොට අරන් එන්නකො ඒගොල්ලක් ගෙනල්ලා ස්ටූල් එක උඩින් තියලා මීහරකාද බුදියනවා මීහරකාද බුදියනවා මේ මගේ ජීවිතේ ලබාපු අත්දැකීම් මම මේ කියන්නේ මිනිස් සමාජය ඇතුලේ එක එක පිරිමියාගේ යාදින්න මං අහගෙන හිටපු දුක් ගැනවිලි මං අහගෙන හිටපු මරාගෙන මැරෙන්නේ නැතුව දරුවන්ගේ නාමයෙන් ජීවත් වෙනවා හාමුදුරුවනේ කියලා කියාපුවා මම මේ කියන්නේ. ගෙවල් ඇතුලේ එළි වෙනකන් රෑ වෙනකන් ඇවිලෙන දේ ඒවා පිට කරන්න තැන් නැති වෙච්චාම මා සමග තියෙන හිතයිසීකමට මට රටවටේ වුන් කෝල් කරලා කියනවා. මං ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව පොලිසිය මේ වාගේ අවුරුදු 22ක් දේශන පැවැත්තුවා. ඒ කොල්ලන්ගේ ජීවිතවල ගැටලු සිය දහස් ගාණක් මට කියලා ඇති. එහින්දා පින්නතුනි කාන්තාව එක්කන් අමුතු තරහක් නෙමේ. ගැහණිය සොඳුරු ගමනක් යන්නේ නම් ජාතියක ජීවය අම්මා. ජාතියක ගුරුවරිය අම්මා. ජාතියක ආරක්ෂාව ලබා දෙන උත්තමාවිය දෙවඟනක් බඳු අම්මා. ජාතියක් නිවන් ගෙනියන පින්සාර ගුණගරුක රත්නය අම්මා මේක අමතක වෙලා නම් යන ගමන වැරදි නම් ඒක වෙනස් කරගන්න පෙකනිය නොදක්වා ඇඳ සලු බොලට දක්වා නොපා තන සක්වා සිනා නොම සං දසන් දක්වා සතරංගලක් පහලට පය ඇරපන්නේ එතන සිටං ඉහලට සලු පළඳින්නේ දෙතන මඩල ඉඟ පෙකනිය වහපන්නේ කුලේ වැටෙයි දැනගෙන කල් ඇරපන්නේ බලන්නකො අපේ සංස්කෘති අපේ සාහිත්‍ය සෞන්දර්ය ලෞතුරා තථාගත බුදුසිරිතෙන් පුදා බුදු දහමින් පුදා නිර්මාණය කරලා ආචාර සීලී විනයගරුක සමාජයක් නිර්මාණය කරන්න ගත්කරුවෝ කලාකරුවෝ සාහිත්‍ය දරයෝ නිර්මාණකරුවෝ මේ උතුම් නිර්මාණයන් අපිට දායාද කළේ විනය ශික්ෂණය පන්සිල් වගේම තමා මේවා කුලේ වැටෙයි දැනගෙන කල් ඇරපන්නේ මොකද්ද කුලේ හොරනායකගේ කුලේ මොකද්ද ගොයි කබරේ නෙමෙයිද මට පේන්නේ කබරේ වහ මං දැක්කාර මංගල යෝජනාවකෙත් තියෙනවා ගොයි පුතාට සුදුසු දුවක් හොයයි ගොයි දුවට පුතේ කොයයි කියලා මංගල යෝජනා කිය තියෙන. ගොයි අයට කබරයෝ ගැලපෙන්නේ. මේ මනුලෝ තමයි ඉන්නේ ගොයි කබරයෝ ඔක්කොම. අපි දන්නේ අපේ කුලේ. ඇත්තර මොකද්ද කුලේ? බුදු දහමට අනු කුලේ මනුස්ස ජාතිය සත්ව සත්ව ජාතියේ උත්තම කුලයේ අපි මනුස්ස කුලේ ඒ මිනිස් දහම් වැටෙයිලු ඒ හින්දා ගැහණිය විනය ගරුක වන්නලු ජාතියක අම්මා වන බැවින්
ජාතියක ජීවය වන බැරි. එහින්දා පින්නතුනි අපි ආ ගමන් මගේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව ගිහි පැවිදි ભેදයක් නැතුව ලොකු කුඩා ભેදයක් නැතුව තරා තිරමක් නැතුව මෙච්චර කාලයක් අපි අතින් සිද්ධ වෙන යම් වරදක් තිබුණාද ඒ වැරදි අතෑරලා පාරිශුද්ධ ගමනක් යන්නට වීරිය කරන්න එය ඔබට නිවන් දොර විවර කරන උතුම් ආශ්චර්යමත් සම්මා වායාමය කරගත හැකි. ඉතුරු දෙක කියන්න වෙලාව නැහැ ඉවරයි. මතු දවසක ඉතුරු වීරිය දෙකට මා වීරිය වඩන්න එන්න හිතාගෙන ක්‍රිෂාන්තගේ උතුම් ධර්ම දානමය මහා පිංකම නිමා කරන්න වෙනවා. නමුත් බාගෙට කියලා යන්න හොඳ නැති හින්දා වාක්‍ය දෙකකින් ඒ වීරිය දෙකද මම වඩනවා. පින්නතුනි තුන්වෙනි වීරිය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්චි හොඳ වැඩ පටන් ගන්න වීරිය කරන්න කොච්චර තියෙනවා ඈ හොඳ වැඩ පටන් ගන්න වීරිය කරන්න අවුරුදු 10 15 කොල්ලෙක් නැහනේ බලන් ඇහැමානේ මන් දැන් රවුන් දෙක තුනක් බැලුවා එක කොල්ලෙක් නෑ අවුරුදු 10 15 සුදු මහත්තයාට වයස කීයද ෆෝන් එක අතේ තියාගෙන ඉන්න පුතාට පුතාගේ වම් පැත්තේ ඉඳගෙන ඉන්න ගුරු කලිසම ඇඳලා ඉන්න කොල්ලාගේ වයස 15යිද පුතේ මට හිතුණා උඹේ දැලි රවුලේ තියෙනවා 15 මම පුතාගේ ගෙදර වත්ත බලන්න මනෝමයෙන් බලන්න වත්ත තප්පරයට බැලුව හැකින් පොල් ගස් කීයක් තියෙනවා වත්ත එකයි මම පුතාගේ උපන්දින කීයක් ඉවරද 15 උපන්දින 15ක් ගෙවිලා ගිහිල්ලා අම්මා ඉන්නවද මම පුතා කොහෙද ඉන්නේ ඇවිල්ලා ඉන්නවද ඔය ළඟ එහෙන මානෙක හරි ඉන්නවා නම් මේ හීන් එකගේ අම්මට කියන්නේ මම පුතාගේ උපන්දින 15ක් ගෙවි යනකොට අම්මා සහ තාත්තා දෙන්නා උත්තම මව්පියෝ නා උපන් දිනෙන් දිනේට රුපියල් 1000 2000 3000 දීලා කේක් ගෙඩි ගෙනල්ලා ඉටිපන්දම් ගහලා හැපි බර්ත්ඩේ ටු යූ කියලා දාන්න ති ඉංග්‍රීසියක් කියලා අරක කපලා ගිලිනවට වඩා මම පුතාගේ දෑතින් පොල් පැලේ 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 ගෙදර වටේ තිබ්බානම් පුතේ මම පුතාට 18 වෙනකොට පීදිච්චි පොල් ගස් 15ක් තියෙනවා අම්මා මරුණත් තාත්තා මරුණත් මය පුතා උසස් පෙළ පේල්ුණත් උඹ ජීවිතේ පාස් උසස් පෙළ පේල්ුණත් ජීවිතේ පාස් ඇයි ජීවිතේට වැටෙන්න දෙන්නේ නැහැ ආපු ගමන් මගේ තමන්ගේම දෑතින් මව්පිය ආබාසයෙන් ලත් දායාදයේ නිදාණය උඩ අපි දිහා බලාගෙන ඉන්නවා දෙවිවරු වාගේ කල්ප රුක්සය බලාගෙන ඉන්නවා. එහෙනම් හිඟා කණ්ඩ වෙන්නේ නැහැ පුතේ. නමුත් මං දන්නවා මේ මුළු හොරණම බැලුවොත් ඒ හොරණම ගෑනු කරන්නේ කේක් කපනවා. කේක් කපනවා සුදු මාත්‍යා. මම පුතාට වුණත් මන් දන්න ඕකමයි කරන්නේ. අයක දෙකක් නේ. මන් දන්න. මගේ වත්තේ තියෙනවා පුතේ එක වත්තක අඹ ගස් 500ක්. මේ සැරේ ඉස්සරෝම් පීදුණු. අනිත් වත්තේ තියෙනවා කටු අනෝදා ගස් 300කට වැඩි. ඒකෙත් තියෙනවා අඹ ගස් 3ක්.
ඒකේ තියෙනවා අර ලොකු ගස් හැදෙන ඇඹරැල්ල జాතියක් තියෙන. අර පරණ අපේ වතු වල තිබ්බ ඇඹරැල්ල එව්ව තියෙන. දෙලුම් ගස් 150ක් විතර ඒකේ තියෙන. එතන අක්කර දෙකක් තියෙන. මගේ පන්සල තියෙන වත්තේ දැන් ගියොත් එහෙම ලොරියක් කඩන්න අඹ තියෙනවා. අඹ ලොරියක් කඩන්න පුළුවන්. නමුත් පුතා අඹ ගෙඩියක් 2.50 ඉඳා මම අපේ කොල්ලන්ට කිව්වා ලේනු කාපු ආවයි. රිලව් කාපු ආවයි. කුරුල්ලෝ කාපු ආවයි. කාල කන්නියන්ට කන්න දෙන්න එපා කියලා. පුතා අපේ ගාවෙන් අඹ ගෙඩියක් 2.50ට අරන් පොළ ගාව ගෙඩි පහක් පිඟානේ තියලා 200ට විකුණනවා. මෙතන ඉඳලා කිලෝමීටර 5ක් විතර ඉස්සරහට යනකොට එකක් 40යි. හදාපු මගේ වත්තේ 2.50යි. මේ වාගේ 2.50ේ වැඩ තියෙන උන් ඉන්නේ මේකේ. 2.50ේ වැඩ තියෙන උන් උඩ ඉඳලා පල්ලටම රටේ මිල පාලනයක් හදාගන්න බැරි වෙච්චි රජවරු හිටපු ජනපතිවරු හිටපු ආර්ථික කටයුතු අමාත්‍යවරු හිටපු මුදල් අමාත්‍යවරු හිටපු පවු රටපු තා මේක නිෂ්පාදනයක් හදලා පිටරට යවා ගන්න. හැබැයි පිටරට මහ පොළවේ පස්වත් නැගල් තියෙන ඕස්ට්‍රේලියාවේ ලාවා ගලාගෙන ගිය ගිනි කඳු පුපුරාපු ගල් තලා ගලෝලා ගෙනහිල්ලා මූදායිනට දාලා ලෝකයේ පස් තියෙන රටවල් වලින් පස් ගෙනහිල්ලා කොළ රොඩු ගෙනහිල්ලා ගොම ගෙනහිල්ලා මේ ලංකාවෙනුත් අරගෙන ගිහිල්ලා කොහොබත් අලුතෙන් පස් හදලා ඒ හදාපු පොළවේ නිර්මාණය කළ පොළවේ මිදි ඇපල් දොඩම් දෙලුම් නාරං දෙහි හරක් හදලා කිරි මේ ඔක්කොම ඕස්ට්‍රේලියාවෙන් අපිට එවනවා. අපි දතනිය වාගෙන අඩි 20ක් 25ක් තඹපන්ණි වැල්ලේ සාර පොළොව මත ඉඳගෙන බලා ඉන්නවා. මේ වාගේ කාල කන්නේ මානව වර්ගයාවක් නිර්මාණය කළේ මේ රටේ පාලකයෝ. ඒවාට පවන් ගැහුවේ පූජකයෝ. ඒවට පවන් ගැහුවේ පූජකයෝ. පිරිත් නූල් බැන්දේ පූජකයෝ. කරඬුව ඔළුවේ තිබ්බේ පූජකයෝ. අර පට්ට හොරුන්ගේ දූසිතයන්ගේ. නිල් පාටද කොළ පාටද කහ පාටද රතු පාටද ගුරු පාටද මෙරුම් පාටද කියලා නෑ. සකලවිධ පාට වලින් ගහන ඒ පව්කාර ගමන යන එවුන් පසුපස්සේ යන තුන්නිකායික මහා සංඝරත්නයේ ඉන්නේ. අපේ හඳුන්නේ සමාව අවසරයි මට මේ නිකාය තුනටම ගිනි තියන්න හිදිලා තියෙන්නේ. ඔව්. මේ නිකාය තුනේ ඉහළ ඉඳලා පහළට බලන්නකෝ ඍජු ප්‍රතිපත්තිගරුක තීරණයක් ගන්නවද ජාතිය ඉදිරියේ රටක් ඉදිරියේ මේ විනාශයේ ඉදිරියේ නැහැ. ඒක දිහා බලාගෙන නොදක්කාසේ ඔහේ යනවා. මේකද බුදුහාඳුරුව වදාළ ධර්මය. නිකාය තුනක් බුදුන් වදාළේ නැ. ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ අතීත වර්තමාන අනාගත තුන් කල් වාසී මහා සගරුවන හිමාල කඳු වැටියෙන් ගලාගෙන යන සකල ගංගාවෝ මහසයුරට ගලා වැටි කරදිය රස වන්නාසේ සමාජයේ නන්දසින් ගලාගෙන අවුදින් මාගේ බුද්ධ ශාසනයෙහි පැවිදිවන්නෝ සියල්ලෝම බුද්ධ පුත්‍රයෝය. ඒ සකලවිධ බුද්ධ පුත්‍රයෝම චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මග ගමන් කරන්නටයි අපි මේ දෙන දානේ වැඳ වැඳ දුක් විඳලා වැඳ වැඳ දෙන දානේ කාලා මේ ඉන්නේ. එහෙම නැතුව සුවසේ සැපසේ සුඛෝපභෝගීව ලෝකයේ තියෙන සටකපට කෛරාටික වැඩ කර කර තුට්ටු දෙකක් දිහා බලාගෙන නිවට ගමනක් යන්න නෙවෙයි. මොනවා ගන්නද පුතා දේශපාලාඥයෙක්ගෙන් හාඳුරු? මොනවද හාඳුරුවන්ට නොලැබෙන්නේ?
hitu patu sampat vendala dena loke tiyenawa nam pimwanta bima e me bima puta namut eka kala bila andala palandala tamanta pavirichi karya satara apa dukpilibanda avabodhayen jeevitaya daka kriyavata namvanne naththam e jeevitawalin wadanne e nisa avabodhayen මෙච්චර කාලයක් අපට කරන්න බැරි වෙච්චි අතපසු වෙච්චි වැඩ කවරේදයි බලා ඒ උතුම් වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න ඕන කම්මැලියෝ වැඩ කරන්න වීරිය කරන්න ඕන රැකියාවක් නැති අය රැකියාවක් හොයන්න වීරිය කරන්න ඕන ඉගෙන ගත්තේ නැති අය ඉගෙන ගන්න වීරිය කරන්න ඕන කලමනාකරණය කරගෙන තමන්ගේ සම්පත් ආරක්ෂා කරපු නැති අය ඒව ආරක්ෂා කරන්න වීරිය කරන්න ඕන. එතකොට තමා පුතේ ලස්සන ගමනක් යන්නේ. දන් දුන් නැති අය දන් දෙන්න වීරිය කරන්න. සිල් රැක්කේ නැති අය සිල් රකින්න වීරිය කරන්න. පින් කුසල් කළේ නැති අය පින් කුසල් කරන්න වීරිය කරන්න. පුද පූජා නොකළ අය පුද පූජා කරන්න වීරිය කරන්න. මේ ලෝකයට ආදරය කළේ නැත්තම් ආදරය කරන්න. ප්‍රේම කලේ නැත්තම් ප්‍රේම කරන්න. එතකොට වෛරය නැති වෙනවා ලෝකයේ ඉදිරි. එහෙනම් ඔබට මට අපට ඇස්පා දාගෙන නව ගමනක් යන්න මෙතෙක් නොකල බොහෝ දේ කරන්න වීර්ය ධර්මයෙන්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිත් කාරණාව වාක්‍යයකින් කියන්නම් උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති. මෙච්චර කාලයක් කරගෙන ආපු මානුෂීය උතුම් නැවුම් මිනිස් දහම් ආරක්ෂා කරමින් ඒවා වඩ වඩා සමාජගත කරමින් මතු පරපුරකට දායාද කරමින් කල පිංකම් සකසා පිළියලකට කරමි. මං දැක්කා මේ අලුත් පහේ අලුත් පූජාවක්. ඈ ඔවා කොහෙන් බෝ වෙලාද මං දන්නේ. ලොකු බන්දේසියක් ගන්නවා. හාතාවාරිය වැල් ගාලක් ඇදගෙන එනවා. ගොටුකොළ අවුරු හත අටකුත් කපාගෙන එනවා. එව්වා ඔක්කොම මිටි බැඳලා අර බන්දේසියෙන් තියලා බුදුහාඳුනන්ට පූජා කරනවා. මං ඊට පස්සේ ඒක අම්මා කෙනෙකුට කතා කරුවා අම්මා එන්නකො වංගෙඩියයි මෝල් ගහයි ගෙන ආවේ නැද්ද කියලා අම්මා ස්වාමීන් වහන්සේ වංගෙඩියයි මෝල් ගහයි ගෙන ආවේ නැද්ද තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නෑ නෑ ගෙවල් වල තියනවා නේද වංගෙඩියයි මෝල් ගහයි එහෙමයි ඒවා එකක් ගෙන ආවේ නැද්ද ඒයි ස්වාමීන් වහන්සේ නෑ බුදුහාඳුරුවන්ට පූජා කරන්න අරක දීපියක කොටා ගන්න. ඔව් අර ගෙනල්ලා දීපු මූකලා නෑ වංගෙඩිය ඔබලා කොටාගෙන මිරිකාගෙන බොණ්ඩෙපැයි. එහින්ද ගෙනත් තියන්න කිව්වා. මිනිහෙක් සකසා පූජා කරනවා කියලා නේද කියන්නේ? සකසා පිළියල කොට පූජා කරනවා. ඈ ලෙඩෙක් ඉන්නවා. ඒ ලෙඩාට බෙහෙත දෙනවා නම් ඒ බෙහෙත කොටලා මිරිකලා ඒකට දාන්න තියෙන ආනපාන ටික දාලා මාත්තු ටික දාලානේ ලෙඩාට දෙන්නේ. එතකොට ලෙඩා සුවපත් වෙනවා. මේක හැමනේ අර වැල් ගාලම ගෙනාව තිබ්බා. මගේ පන්සලේ ඇති බොලන් ගෙනිච්චි වැල් ගාල්. බණට ආපුහම් පූජා කරන වැල් ගාල්. එමට හැමදාම රැට වටාපත පූජා කරනවා කියමුකෝ. මොනවටද පුතා මෙව්වා? වටාපත් 365ක් මට හම්බ වෙනවා කියන්නකෝ අවුරුද්දට. වටාපත් 365ක් මට මොකටද? ඈ? තුන්සිය හට පහ දෙනෙක් වටේට තියාගෙන උහුලන් ගහ ගහ ඉන්න කියලා කියන්නේ. මැස්සෝ මදුරු එළවමි. රුපියල් 400 500 600 දීලා මේ
ලුජ්ජති පලුජ්ජති ඉති ලෝකෝ කැඩිලා බිඳිලා විසිකල මේ වටාපත් පූජා කරනවා මේ උන්දලට අමා නිවන්ලු ඈ ඒ වගේ මහ පුහු මාන්න අධික අටපිරිකර જાතියක් තියෙනවා බලන් වටාපතකුත් ඔබලා කිසන්ත උඹත් එහෙම එකක්ද කියනක් තියෙන ඔව් මින් මත්තටවත් එකෙක්වත් නොගන්න විදියට මම මේ කියන්නේ ඈ බුදුදහමේ තියන්නේ පුතා අටපිරිකරනේ ඈ සොලොස් පිරිකර දොලොස් පිරිකර ඈ සූවිසි පිරිකර කියේ කිය වෙලෙන්දාගේ වෙළඳ ව්‍යාපාරයේ දියුණු කරගන්න වෙලෙන්දා එක එක ක්‍රමවේද හැදුවා ඒ ක්‍රමවේද හදලා සංස්කෘතියට ඈඳනවා ඒ සංස්කෘතිය භික්ෂුන් වහන්සේලාද හරියට පැහැදිලි කරලා දෙන්නේ නැතුව මානවයාට පෝෂණය කරලා දෙනවා. ඇයි අරුවා මෙව්වා කෑලි ගොඩාක් දාපු එක පූජා කරුවාම ආදුරුවෝද බලන අඩේ අටට වැඩි තියෙනවා. ඈ ආ කිසාන්ත උඹට දිව්‍ය ලෝකෙන් අක්කර භාගයක් හම්බෙන මහා පිරිකරක් උඹ පූජා කරුවේ කියලා අරකට මල් දාලා වර්ණනා කරපු ගමන් ඊළඟ දවසෙත් ඒකක්මනේ ඈ ඊළඟ දවසේ සෝලස් පිරිකරන්නේ එහෙම නෙමෙයි මේ වාගේ පූ මාන්නාධික ඒ ඔය සෝලස් පිරිකර දොලස් පිරිකර අර වේවැල් කූඩේ ගිහිල්ලා තියපු ගමන් ගුල්ලෝ ගහනවා පුතා අර ඔක්කොම ටික ඉවරයි ඕකේ පොරවන්න පුළුවන් සිවුරකුත් නැ පොරවන්න පුළුවන් අඳින්න පුළුවන් අඳනෙකුත් නැ පොරවන්න පුළුවන් දෙපට සිවුරකුත් නැ ප්‍රයෝජන ගන්න පුළුවන් එව්වා නැ පාත්‍රයේ මෙහෙම ඇල්ලුවොත් එහෙම කුණු වෙච්ච අඹ ගෙඩියක් වාගේ ඇඹිලා යනවා. ඒ විදිහට. හැබැයි ලස්සන ඉටිකොල දාලා මල් අලවලා දැන් වටාපතේ තලවනවා යන් යන් ඇට. ඈ බුදුහාඳුරන්ගේ තැලෙව්වා ඇට. ඇට අලවලා ගාන වැඩි කරලා වික්කා බුදුහාඳුරු බුදුහාඳුරු ත්‍රිකුණාගල කාපු මේකලාට යන්න අපහායක් තියෙනවද බුදුහාඳුරුන්ටත් අන්දන්න හදනවා එක එකට අන්දාගෙන 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 ඇවිල්ලා දැන් බුදුහාඳුරුන්ටත් අන්දනවා බුදුහාඳුරන්ට අන්දන්න හම්බෙන්න ඇඳෙන්නේ Tamanට ඈ ඇඳෙන්නේ Tamanට විලැජ්ජා නැති සංස්කෘතියක් ඇතුලේ නොහොබිනා ගමනක් යන්න නැතුව සකසාගෙන මෙච්චර කාලයක් හෙළදෙරනේ පැසේ නිබඳ සුවඳල් කෙත් වත් නවට ඇසේ ළමා වසු පැටියෝ හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුරවිම නක් ලෙසට රසෙයම රසමයයේ පියාස දුට හංස කතුවරයා ලංකාවේ ශ්‍රී විභූතිය කවියකින් ලියනවා යල මහ මැද කන්න තුනම සුවඳලින් පැහුණාලු වහු පැටව් කොළු පැටව් අවුරුද්දෙන් අවුරුද්දට වත්තේ පිටියේ ගෙදර දොරේ කෑ ගහන මිහිරියාවට හඬ ඇහුණාලු පින්නතුනි ගමේ මැද්දේ දිව්‍ය ලෝකයක් වාගේ අලංකෘත ආධ්‍යාත්මීය පන්සල තිබුණාලු මේ වාගේ උතුම් ගම්පියසක මෛත්‍රිය කරුණාව ප්‍රඥාව සුපෝසිත මෙහෙම ගමක දිවි ගෙවන්නට ඇත්නම් ඒක තමා මට නිවන කියලා කියන. ඇත්තටම ඒක තමා නිවන. නිදහස. කායික මානසික සුවය සතුට තමා නිවනට මඟ. ආන්ගේ ලෝකේ නිර්මාණය කරන්නට හිත ඇති, ගත ඇති, හිත කය වචනය සම්වර කරගත් උත්තම જાතියක් හැටියට නුවණ වෙහසවා මානවීය ධර්මයන් මත පිහිටා මේ ලෝකේ ජය ගන්නට ඔබට මට අපට වරම් ලැබේවා ලැබේවා
ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව සාදු කියලා හැමෝම ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. පින්නතුන් දෑත නළලේ තියාගෙන හයියෙන් සාදුකාරයක් පවත්තන්. ඉච්චිතං පච්චිතන්තු යං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසී අතං. ත්‍රෛතර තිලක සකලඥය සාගර පාරගතානි සේතනයික ගුණරත්න මන්දිරායමානෝ භාග්‍යවත්ති ලෝගුරු අරියස් සම්ම්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ විසින්. මధుර මනෝහර කොට කුර වීකනාද ගම්බීරාලාපෙන් දේසිත මිහිරි ලෝක සත්‍යෙන් කොටසක් හොරණ විද්‍යාරත්න ඓතිහාසික පුරාණ රාජමහා විහාරීය පරිශ්‍රයේ මනරම්ම කරවන ලද දම්සභා මණ්ඩපයේදී දේශනා කරවාගෙන වතපිළිවෙතෙහි යෙදමින් අන්‍යෝන්‍ය වශයෙන් සුවද සබඳතා පවත්වමින් ගිහි පැවිදි සබඳතා වඩා වර්ධනය කිරීමෙන් තුනුරුවන් වන්දන මානන කිරීම ආදියෙන් ක්‍රිෂාන්ත මාත්මා මැතිදුන් චූටි පුතා ඇතුළු පවුලේ ඥාතීන් පුදන ලද මේ උතුම් ධර්ම දානමය මහා පුණ්‍ය කර්මය වෙලාවේදී වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ඵල ධර්මයෝ විද්‍යාරත්න රාජමහා විහාරීය ගෞරවනීය නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ මහසඟරුවන අපවත් වී වදාරා පින් ගන්නට වේ නම් උන්වහන්සේලා සෑම සියලු දෙනාටම මේ පින් කුසල් වේවා. පෙර රජ දවසේ සිට මේ දක්වාම මේ වෙහෙර විහාර ගම්බිම් මිඩම් කඩම් මම්මාවත් ඇලදොල ගංගා කෙත්වතු ගහකොළ තුරුලතා වූ තන අතබා අපේ ජීවිත අපට ලබා දී මිය ගියා අපේ මම්මා තාත්තා අත්තා මුත්තා නත්ත පනත්තාදී කුල දෙටුවෝ පින් ගන්න වේ නම් ඒ හැම දෙනාටමත් ඔබටත් මටත් අපි සමග සමාජයේ ජීවත් වූ ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලාතුරු භාතෘ භගින්න ආදී සකල නෑහිත මිතුරු කැලටත් දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙළවර උතුම් මජරාමර සංඛ්‍යාත වූ අමෘතමා නිර්වාණ ලාභයෙන් සැනසීම ලබන්නට මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදී හේතු වේවා වාසනා වේවා වෙත්වා වෙම්වායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතු. සියලු දෙනාම විනාඩියක් තව ඔහොම රැඳෙන්න. නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. ඔබ හැම දෙනාටම අමුතුවෙන් කරුණු කාරණා සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැය දෙකකට වැඩි කාලයක් පුරාවට මේ ලොකු කුඩා හැම කෙනාම අඹන ලද පිළිමයන්සේත් ඒ ඒ තැන්වලම ඒ ඉඳගත්ත විදියටම ඉඳිමින් මේ කාලය ගෙවී ගියාද කියන බවක් තේරෙන්නේ නැති විදියටම මල් වර්ෂාවකින් ආශිර්වාද ගන්න වූ අප හැම දෙනාම ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට යෙදුණා. ඒ නිසා ඒ වටිනා ධර්ම දාණයෙන් අපගේ සසර ගමන සම්පූර්ණ අපට ශක්තියක් වූ අපේ ගෞරවනීය යානන් වහන්සේ බොහෝ දුර කතරක් ගෙවාගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ඓතිහාසික පිම්බිමට වැඩම කරේ ඔබ හැම දෙනාගේ මේ වටිනා
ධර්මදේශනා ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තු වෙමයි. එනිසා ඔබ හැම දෙනාම උන්වහන්සේට ගෞරවයක් වෙන විදියට ඒ ධර්මදේශනාව මැනවින් ශ්‍රවණය කරා. එනිසා අපි ශ්‍රවණයක් කන් දෙකක් ලැබපු මිනිසුන් හැටියට යමක් ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් ඒ උතුම් ධර්ම ශ්‍රවණය කරලා ලබාගත් සියලු පින් බලයෙන් අද අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවාල පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික අපේ කාගම සිරිනන්ද ලොකු හාමුදුරන් වහන්සේට උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. තව තවත් උදාර ලෝක සාසනික සේවාවක් සිද්ධ කරමින් මේ උතුම් ධර්මයේ දේශනා කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්ය නිරෝගී සම්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ධර්ම දේශනාව මේ ආකාරයට සියලු ආකාරයකින්ම සම්පූර්ණ කරලා මේ පහන්ගේ එවැගේම ඒ හා සමගම මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නට විශාල ධනස්කන්ධයක් වැය කරමින් වෙහෙසම හංසු වේලා කටයුතු කරන්න දුන අපේ උදානි ලීවැළඳ සැලේ අධිපති ක්‍රිසාන්ත පීරිස් මහත්මිය වගේම පුතණුවන් ඇතුළු වේ සහභාගී වන ලොක් කුඩා සෑම දෙනාටමත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මෙම ස්ථානයට පැමිණි සියලුම දෙනාටයි මේ විශේෂ මතක් කිරීම. හොරණ උදානේ ලී වෙළඳ සැලේ 17 වසරක අභිමානයේ වෙනුවෙන් පවත්වන ලැබූ මේ සුවිශේෂී පින්කම් මාලාවේ අවසානයේ ඔබට මෙම විහාරස්ථානයෙන් පිටවෙන විට බස් වෝල්ටයක් තිබෙනවා. එම ස්ථානයේදී ඔබ වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කළ තිබෙනවා. එම සංග්‍රහයේ භුක්ති විඳින ලෙස සියලු සෑම දෙනාටම අපි ආරාධනා කරනවා. පුරණ උදානේ ලැබෙනද සැලේ 17 වසරක අභිමානයේ නිමිත්තෙන් උදානේ ලැබෙනද සැලේ බැතිබර දායකත්වය ඇතුව තමයි අද දිනේදී පහන්ගේ